අවුවත වැකිරෙන දහදිය වෙස්සේ කළු ගල් තලනා මහමන් දැනුවේ නිවහල් ලොවකට නොබට පටින්මයි කිරි කැටි පොතුනේ කිරි කැටි පොතුනේ ගීතය අහන ගමන් මේ ගීතයේ සංගීතයක් වෙන්නේ දුම් රතු අතරේ කම්හල් ඇතුලේ නැති රෝදෙට ගත ජීවය දුන්නේ නව මිනිසෙකෝ නව ලොවට පුතන් කිරි කැටි පුතුනේ ස්තුතියි සනත්. හරි අපුරුට ගීතේ ගාන කරා. ඉතින් අපි ටිකක් කතා කරමු ඔබගේ කලා ජීවිතයේ මුල් අවධිය ගැන. තමයි සනත් ඔබට මම හෙන්න ඇති නේද? හොඳයි, ගීතය අපිට ඇහුණා. අපි ටිකක් කතා කරමු ඔබේ කලා ජීවිතයේ මුල් අවධිය ගැන. මෙහෙමයි, දැන් පියා ගැන කතා කරේ. පියා ගැන කතා කරද්දී කමල්ගේ අලකොන්න කොහොමද තේරෙන්නේ? මතක් වෙන්නේ කමල්ගේ අලකොන් කියලා කියන්නේ මගේ හිත ආදර මගේ සහෝදර අයියාදී මේ කමලයි කියලා කියන්නේ බොහොම අලුත් විදිහට නැවුම් විදිහට ලෝකේ ගැන හිතන කෙනෙක්, අත් විඳින කෙනෙක්, බොහොම සරල මිනිසෙක්. සරල කියලා කිව්වොත් ඒක මදි වගේ සරලකම කියන එකට නිදර්ශනයක් කියලා ගමනක්. හරි, කමල් පියලහකොන් සෙරපු කබලක් දාගෙන, ෂර්ට් එක උඩින් දාගෙන, පත්න කලිසම් කොටයක් ඇඳගෙන හැමදාම මාතලේදී දකින්න ලැබෙන කමල් පියලහකොන් කියන සරල මිනිස්සයා තමයි මට ජීවිතේ මුල්වදාවට මේ නාට්‍යයක ප්‍රධාන චරිතයක් ලබා දෙන්නේ. ඒ ප්‍රමිතියස් නාට්‍යද? ප්‍රමිතියස් නාට්‍ය අසත්යේ ප්‍රතිමල්ලවයා ප්‍රමිතියස්. ප්‍රමිතියස් නාට්‍ය මේ මම ගියේ ඇත්තටම මේ සහයෝගයේදී මේ කාර්යයකට මම ගිහිල්ලා ඉස්සරම ප්‍රොම්ප්ට් කරා. නැහැටි ඉස්සරමව ප්‍රොම්ප්ට් කෙනෙක් විදිහට තමයි හිටියේ. ඊළඟට පොඩි අර හෙල්ලවල් අරගෙන ඉන්න, ආයුධ අරගෙන ඉන්න, පිරිසේ ඉන්න පිරිසේ එක කෙනෙක් විදිහට මම මාව තෝරගත්තා. ඉතින් ආ එක එක කෙනා නැති වෙනකොට ඒ තැන් තැන් වලට පුහුණු වෙන්න මාව දානවා. ඉතින් එහෙම ඉඳලා අවසාන වශයෙන් නාට්‍ය වේදිකා ගත කරනකොට අවසාන වටේදී මේ නලින් පියුට් නලින් නුදුවෙල මහත්මයා තමයි මේ ප්‍රධාන චරිතය නිරූපණය කරේ. අන්තිමේට නලින් අයියට නාට්‍යයට එන්න අවස්ථාව නොලැබෙච්ච අවස්ථාවලදී දිගටම මම ප්‍රොමිතියස් නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරා. මම හිතන්නේ ඒක තමයි මගේ ජීවිතේ පළවෙනි වතාවට ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු දීර්ඝ නාට්‍යය. ඔව්, ඒක කොහොමද දැනෙන්නේ මේ මොකද ඒක සම්මාන වල දෙකම නේ, රාජ්‍ය සම්මාන වල සහ රාජ්‍ය නාට්‍යුලේ අවසන් වලට නියෝජනය කරපු නාට්‍ය අතරේ තියෙන අපේ නාට්‍ය. මම හිතන විදිහට අපි මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරපු නාට්‍යයක් විදිහට ඒක බොහොම සාර්ථකයි. මේ සාර්ථකත්වයේ පිටිපස්ස මට නම් වැඩිම සාර්ථකත්වයේ තියෙන සම්මාන වලට ඉදිරිපත් වෙච්ච එක පිළිබඳව නෙවෙයි. ඇත්තටම ආසංකයි මේ කණේ. අපි ඒකෙන් තමයි දැනගත්තේ වේදිකාවේ සුවඳ.
ඔනෝම ඒ දූවිලි පව අපි අතපත ගෑවා ඒ දූවිලි බිනෙබ්බින් අතුගාල අපි වේදිකාව පිරිසිදු කරගත්තා අපි වේදිකාවට එන්න ඉස්සර වෙලා වේදිකාව මත වේදික රංගපාන්න ඉස්සර වෙලා අපි අපිට බොහුමවීම් කරන්න තැනක් තිබුණේ අපි බොහුමවීම් කරේ කමල් පියලා ගොන්නයගේ වත්තිකෝස් ගහයට කන්න කැමක් තිබුණේ අපි කෑවේ කමල් පියලා ගොන්නයගේ ඒ අපි බොහුමවීම් කරන්න තැන කොස් ගහේ කොස් කෙඩි තම්බගෙන වත්ති තියෙන කොච්චි කරලා කඩාගෙන පොල් තිබුණොත් එහෙම අහුලගෙන ඇවිල්ලා පොල් ගෙඩියක් ලෙලි ගහගෙන ගාලා ඒ ටික මේ පොලුත් එක්ක එකතු කරලා කොස් ටික එහෙම තමයි ගෑවේ ඒ ඒ ආහාරයේ රසය මට කවදාවත් ආයෙ ඊට පස්සේ ගන්න හම්බුනේ නැහැ ඉතින් මේ ඒ විතරක් නෙවෙයි ওই කාලේදි සිසිර තනිකර අයියා අපිට ඉගෙනුවා පතර පිටු අරගෙන ඒ වගේ පෝස්ටර් අඳින විදිය තාමත් මගේ අකුරු හරිම ලස්සනයි හැමෝම කියනවා ඒ අකුරු ලස්සන වෙන්න හේතුව තමයි මම පෝස්ටර් ඇඳලා පුරුදු වෙලා සමහර වෙලාවන ජීපී කාලේ පෝස්ටර් ඇඳද්දි කියලා මම ජීපී කාලේ පෝස්ටර් නම් ඇඳන්නේ නැහැ ඇත්තටම ඇඳේ ප්‍රොමිදියස් නාට්‍යයට පෝස්ටර් ඇඳලම තමයි පෝස්ටර් අඳින්න පුරුදු වෙන්නේ අපි තම පාප හදාගෙන ගිහිල්ලා මේ පෝස්ටර් ඇලව්වේ ඒත් එක පොලිසියෙන් ගුටි කාලා කූඩු වල තින්න සිද්ධ වුණා ඒ කාලේ මොකද අනු ගණන්වල 91 දෙකේ විතර අසත්‍ය ප්‍රතිමල්ල වේ අප්‍රමිතීස් කියලා ගහපු ගමන් පොලිසියට මේක තේරුන්නේ නැහැ ඇවිල්ලා ගෙවුවම අපිට පස්සේ තමයි දැනගත්තේ අසත්‍ය ප්‍රතිමල්ල වේ කියලා කියන්නේ අප්‍රමිතීස් කියන මේ අපි ආදේශ කරලා තියෙන නාමයක් කියලා කොහොමරි මම හිතන විදිහට වේදිකාවේ අතුගාන තැන ඉඳලා වේදිකාවේ සෙට් එක හදන තැන වේදිකා පස්තල් නිර්මාණ හදන තැන ආලෝකකරණය කරන තැන මේකප් කරන තැන අපි හිටියා ඒවත් එක්ක අපි සම්බන්ධ වෙලා හිටියා කොස්ටියුම් ඩිසයින් කරේ අපි පර්ණ බැනර් අරගෙන ඇවිල්ලා කඩාගෙන ඇවිල්ලා ඒවා පර්ණ ඉන්ක් ගෙනල්ලා ඒ ඉන්ක් ටින් වලට දාලා ඉවරලා මේවා වෙනම අලුත් අලුත් පාට වල හදාගෙන අපි ඇඳ දෙපළින් හරිම ඒ ඒ ඒක හරි විශ්වවිද්‍යාලකින් ලබා ගන්න බැරි කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඔබට. ඉතින් සනත් අපි ඊළඟට තෝරගෙන තියෙන ගීතය මේක මේ අත්‍යවශ්‍යම ඉතාමත්ම මෑත කාලේ ජනප්‍රිය වෙච්ච අමුතු මාරක ගීතය. මම මේක දකින්න අර මේ අපි කියන්නේ මේ අර දැන් ගීත රචනා කරද්දි සමහර අය තේරුම් වටෙන් අපිට හිතන්න ගොඩාක් හිතන්න පද ලියනවානේ සරල ගීත සහ තියෙන වගේම ගැඹුරු හිතන්න. මනෝ මේක ජනමහරේ තියෙන සාමාන්‍ය සාහිත්‍යයේදී භාවිත වෙන අඩු අමුසුද්ධ සිංහලෙන් ලියපු නමුත් ගැඹුරු අදහසක් තියෙන ගීතයක් කියලා. ඇයි ඔබ මේ සලවන්නර්ගේ මේ ගීතය කැමති වෙන්න හේතුව? ඔව් මේ රචකයා කිම්රන් කීර්ති මේක අර ඔබ කියෝගේ අමුතුම ගීතයක් අයි. මෑත කාලයේදී බිහිවිචර මේක ඇත්තටම කියනවා නම් අර නූතන පන්නේ ස්වභාවිත ගීතයක් කිව්වොත් හරි ඒක පැත්තකින් අනිත් පැත්තෙන් නූතන මවුගුණ ගීතයක් නේද අම්මගේ ආදරේ සෙනෙහස ගැන කතා කරන මේ ගීතය ඇතුලේ මම හිතනවා මේ ගීතයට වෙන්න ඕනේ ලොකුම සාධාරණ මේ සමාජ මාධ්‍ය තුලින් සිද්ධ වුණා කියලා මිනිස්සු බහුතරයක් වැළඳගත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ තමයි මේ ගීතය ඉතින් මම හිතනවා මේ පොඩි අම්මා අම්මා මයිතාම වැරදි මෙහ පිනිසයි ඈ වැරදිද කොහොම කියනෝ කේලි දෙක ඇතුලේ කෙලිම පද රසිකයා කුතුහලයෙන් අවසන අපි පොඩි අම්මා අම්මා මයිතාම අම්මා වෙනස් වෙලා නැහැ අම්මා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ අම්මා කියන වචනේ ඒ ඒ විදිහට මේ අකුරු තුනේ ඒ විදිහටමයි තියෙන්නේ ඒ කියන ගැඹුර එය ඒ එසේම තියෙනව නැසී
වැරදුනේ අපි නිසායි ඈ වැරදිද කොහොම ඈට වැරදිලා තියෙනවා නම් අපිට දැන් ඕන කුතුහලයක් ඇවිස්සෙනවා ඈට වැරදිලා තියෙනවා හැබැයි වැරදිලා තියෙන්නේ අපි හින්දා බක්මහේ කෝල් බිජු වපුරන පොපුරන දාට ඒ කියන්නේ අවුරුදු කාලේ නංගි අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම මෙන්න මේක ඇතුලේ නංගි අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම කියන එක ඇතුලේම තියෙනවා නූතන භාවය කියන වර්තමානයේදී අපි කතා කරන්නේ ගේම කියලා කියන වචනේ අපි පාවිච්චි කරන්නේ නැහැ නේ ඒක ඒක තවත් ගීතයක පාවිච්චි කරනනම් මේ ඒක ඇත්තටම කාව්‍ය සාහිත්‍යයට හෝ ගීත සාහිත්‍යයට නොගැලපෙන වචනයක් බවට පත් වෙන්න පුළුවන් හැබැයි මෙහෙම ගීත තියෙනවා තීමට කියමින් බිඟු පෙර ඇය අවතම සරති සුජාතත්නායක ගානකට ගීතේ තීමට ඔබමට ඔබ මගේ කියලා කියමින් බඹරෝ සැරිසරනවා කියලා කියන්නේ ඔබට මේ ගහන්නමයි වටේට මේ ගේම ඉල්ලනවා අම්මගෙන් ඒ කියන්නේ අපි කියන්නේ අම්මගෙන් අම්මත් එක්ක රණ්ඩු අල්ලන්න හදනවා නංගී අම්මගෙන් ඉල්ලනවා ඔබ ගේම තනේ කඩා විසිකර පත්තිනේ අම්මට තිබුණා පත්තිනිය වගේ පතිවත රැකගෙන ආරක්ෂාව වෙලා ඉන්න හැබැයි එහෙම වුණා නම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම් අපි එහෙනම් මැරිලා පුංචි කාලෙම කණ්ඩු බොණ්ඩ නැතුව අම්මා ඒ කියන්නේ දැන් වුණ අපිට තේරෙනවා එහෙනම් අර වැරද්ද කරලා තින්නේ අම්මා අපි වෙනුවෙන් අපේ කුසගින්දර නිවන්න කියලා වනේ පාරන්නේ වනපල විසවී නම් ඇත්තටම වනේ පාරන්නේ වනේ හැදිච්ච ඵලය අල විසුණාට පස්සේ නගේ දැන් යමන් පණිපුර ගිනි තියපම් මේකේ මුල හොයාගන්න ඕනේ මේකේ මුලට තමයි එහෙම වද දෙන්න ඕනේ අම්මට නෙවෙයි වද දෙන්න ඕනේ අම්මට නෙවෙයි දොස් කියන්න ඕනේ මුලට මේ සමාජ ක්‍රමයට තමයි දොස් කියන්න ඕනේ යමන් එහෙනම් මේ තමන්ගේ ප්‍රේමවන්තයා නැත්තම් තමන්ගේ ස්වාමියා මරු වේදනාවට ඔයාගෙන ගියේ කොහෙටද පණ්ඩිපුර දේශේම සම්පූර්ණ පණ්ඩිපුරේම වනසලා විනාශ කරලා ගිනිබත් කරලා දැම්මා මේ පත්තිනි දේවිය නැත්තම් කන්නගි එහෙමනම් යමං අපි යන්න ඕනේ අම්මට බැන බැන නෙවේ එහෙනම් මේ සමාජ ක්‍රමයේ හදපු තැනට බණින්න යන්න ඕනේ එහෙනම් මේ සමාජ ක්‍රමයේම ගිනි තියන්න වරින් යන්න කියලා සතරියා ඉඳ හිටගෙන යහුණාද සමහරලාට අපි දැන් කියනවා මිනිස්සු සමහර ගැහැණුන්ව සත්තු බවට පත් කරලා ඒ මිනිස්සු නිසා සත්තු වෙච්ච ගැහැණුන්ට මිනිස්සුම කියනවා සතා කියලා සමහර වෙලාවට ගුණා කියනවා සතා කියන මේවා අපි හැමදෙනාම අහලා තියෙන දේවල් ඉඳ මේවා හංගන්න දේවල් නෙවෙයි එහෙම ඉඳ හිටලා ඇහුණාට කතා හදන උන්ගේ ජීවිත දිහා බලපුවා මේ වගේ කතා කියන ඒ මිනිස්සු කියලා හිතන මිනිස්සුගේ ජීවිත දිහා බලනකොට අර සත්තුන්ටත් වඩා පහත් මට්ටමක තියෙන්නේ නේද? ඒකට යකා වෙහෙන්න පෙර උඹ අයියාට මේවා කියලා දෙන්න බෑ මට යක්ෂයා නගින්න ඉස්සෙල්ලා වරෙන් ගිහිල්ලා වැඳපන් අම්මට කතන්දර දෙකක් ඉපා මේ කිසිම අය මේ ගැන තර්කයක් නැහැ. ඒකෙද වැඳපන් අම්මට ගිහිල්ලා අම්මගේ වැරද්දක් නැහැ මෙතන. දැන් මේ කියන්නේ අයියන්ගේ තමන්ගේ නංගිට ආදරේ කරන අයියන්ගේ නංගිට ගහලා කියන්න බෑ නංගිට ආදරෙන් කියලා පුළුවන් තරම් මේ ආවේගය පිට කරලා නම් මේ මුළු මේ නංගිට එක්ක තියෙන ආවේගයක් නෙවෙයි මේ තරුණයා පිට කරන්නේ මේ මුළු සමාජ ක්‍රමයේ තුල තියෙන ගැටලුව පිළිබඳව තියෙන ආවේගයක් මේ දරුවා පිට කරන්නේ අම්මට ඒ තත්ත්වයට පත් වෙන්න උනේ ඒකයි සමහර විට නංගිට ඒ තත්ත්වයට පත් වෙන්නත් පුළුවන් ඒකයි මේ සමාජික වෙනස් වෙන්න ඕනේ කියලා කියන්නේ. රත් දංකඳ නැති දාට රංකඳ වී පෙනිලා ලොකුහාමුදුරු වණකට බණ පදේව්වා. මුචලින්ද ගෑහි නයි කඳුලක් නැතුවා අපේ අම්මා බණ කතාවක් බුදු වේලෙව්වා. තේරෙනවද මොකක්ද කියන්නේ කියලා? දංකඳ නැති දාට රංකඳ වීලා පෙනිලා අපේ අම්මව අම්මට හාමුදුරු අණ කරලා බණ පදයක් කියවුවා. අම්මා ගියා පන්සලට අම්මට අන්තිමේට බුදුගේ අලුත් බණ පදයක් මේ කතාවක් ජාතක කතාවක් කියන්න සිද්ධ වුණා. මේ ඔක්කොම බලාගෙන හිටපු මුචලින්දගේ ඇහි කඳුලක් නැගුණලු. සමහර විට මේක අර
අර ਵਿਚਾਰවාදයේ ඇතුළේ තියෙන විවිධ ਵਿਚාර මතයන් එක ගන්නකොට සමහර විට කියන්න පුළුවන් මේ මුචලින්ද කියන නාගරාජයාගේ පිළිමයක් තිබුණා නැත්නම් එයාගේ ස්ටැචුව එක තිබ්බ ඇහිං කඳුලක් ආවා කියලා හිතන්නත් පුළුවන් නැත්නම් මේක වෙනත් පැත්තකින් ගන්නත් පුළුවන් අපිට ඒක අපි බලන කෝණය අනුව ඕන කෙනෙකුට ඕන විදිහකට ඕනම දෙයක් දකින්න පුළුවන් විඳින්න පුළුවන් විචාරය කරන්න පුළුවන් සමහර විට මේ සෙක්ස් පැත්තත් එක්ක සංකේතවත් කරපු දෙයක් වෙන්නත් පුළුවන් රත්තුරු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා රත්තුනාට පස්සේ ගිනියම් වුණාට පස්සේ ගෑනුන්ටත් යකඩ තලන්න පුළුවන් එහෙම ලෝකුරු ගෑනෝ ඒ කියන්නේ යකඩ තලන මේ ගැහනු එහෙම ඒ පන්ති ගැහනු ඒව තැලුවා මත්තුරු බඹුරු ඉටිමල් පොකුරෙත් තැවුවා මත්තුරුනාට පස්සේ ඉතිමල් පොපුරුණක් කමන්නේ මිනිස්සුන්ට අපේ මිනිස්සුන්ට ඒ කියන්නේ ආමුදුරුවද පූජකතුමාද ඒ කිසිප මේ පොලිස් කාර්යයද දේශපාලකයාද එහෙම කිසි කෙනෙක් කිසිම දෙයක් නැහැ මත් වුණාට පස්සේ උන්මත්තක වුණාට පස්සේ ආශාවලින් මේ ඔදවන්නට පස්සේ ඒ ඉන්නේ අම්මද මේ ඉන්නේ දරුවෙක්ද මේ දියණියක්ද මේ කවුද කියලා හිතන්නේ නෑ ඒ තරමටම අපේ මිනිස්සු ඒකට ඇබ්බැහි වෙලා ඒක තුල ඉන්නකොට ඒ මිනිස්සුන්ට ධාරක ස්නේහවත් මාතෘ ස්නේහවත් ගැන හිතෙන්නේ නෑ එතකොට මගේ රත්තරන් දෙයිය මගේ අම්මා මගේ වස්තුව මේ ඔක්කොම වචන කියන්නේ අර සතා කිව්ව ගෙහනු කෙනාටමයි ඇත්තට ලෝකය ගැන ඔබ දන්නේ මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් ත්‍රි තිබුණා නංගියේ ඔබ පුංචි කෙල්ලෙක් ඔබ මොනවද දන්නේ මේ ලෝකෙ ගැන මෙච්චර දේවල් තියෙනවා ඔබ දන්නේ නැහනේ පත්තිනි දේවියගේ රෙද්දෙත් ත්‍රි තිබුණා එහෙනම් අම්මට දොස් කියන්න එපා කියන කාරණාව මේක ඇතුළේ තියෙන මේක ඇතුළේ මහා සමාජ කතිකාවක් ගොඩනගා ගන්න පුළුවන් වෙන විදිහේ සන්දර්භයක් තියෙනවා ඒ නිසායි මම තෝරගත්තේ සාදර බණ්ඩාර සංගීතවත් කරලා ඔහුගේ ගායන හඬට සමකරන්න ගායකයෙකුට ගායනා කරන්න බෑ මට නම් හිතා ගන්නවත් බෑ අසංගයි නමුත් මේ උත්සාහයක් අරගෙන අපි මේ ගීතෙට දින ආසාවෙ හින්දා මම අසංගයිට මේ ගීතේ ගායනා කරන්න බලන මම අසංගයිට මම ආසෙ මේ ගීතේ ගායනා කරන්න අවස්ථාව ලබා දෙන්න නෑ සනත් ඔයා ගායනා කරන මොකද මේ ඇත්තටම මම ඔයා කියප කතාව තමයි මට කියන්න තියෙන්නේ මොකද ඒකේ ඒ තියෙන පෞරුෂය වෙනද පෞරුෂය ගාමත් වෙනස් මම හිතන්නේ අපි ඒ කියන්නේ ඒ සාගල ගායනා කරන විලාශයට මම හිතන්නේ අපි කාටවත් ඒ විදිහට ඒ කියන්නේ ඒක විශේෂයෙන් අනුකරණය කරන්න පුළුවන් ඒක නම් මම හිතනවා සනත්ගේ හනි ඒක වෙනම ආකාරයකින් අපිට ඒකේ තියෙන රසය විඳ ගන්න පුළුවන් වේ හරි කනිෂේය අපි ගීතය අහලම කතා කරමුද හොඳයි එහෙනම් අපි කතාවක් කරමු මම ඉතින් වෙනම කෝණයකින් ඔබ ගැන විස්තර කරලා සම්බන්ධ බොහොම ස්තුතියි මොකද අපි සමහර વિચાર අහලා තියෙනවා සහ මේ ගීතේ තෝරගන්න බය නැති වීම එකක් සමහරවිට මේ බය නෙමෙයි වචන කියන්නේ අංක එකද අංක දෙක තමයි ඔබ වගේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකාරයෙ මේ පොඩි කොල්ලට දුන්න ක්‍රෙඩිට් එක මේ හඬට දුන්න ක්‍රෙඩිට් එක ඒ නිර්වාහකරකට බොහොම ස්තුතියි අපි අහමු එහෙනම් පොඩ්ඩියේ මේ පොඩි තරුණයාගෙන්
ගෙදර එපා බැඳවන් අම්මට වේදිකාවට නගින්න පටන් ගත්තේ මේ ප්‍රසංග වේදිකාවට, ඒ කියන්නේ සංගීත සම්දර්ශන වේදිකාවට නැගී ඉස්සරවම ඒ නැගී ඇත්තටම නිවේදන කටයුතු කරන්න මුලින්ම නිවේදකයෙක් විදිහට තමයි මේ බහින්නේ. මේක බහින්න මට වාසනාව උදා කරලා දුන්නේ මේ අපේ මාදලි ශාන්තෝම සිද්ධාලේ මම ඉගෙන ගන්නකොට මගෙත් එක්ක ඉගෙන ගත්ත සංජීව හේමවණ්ඩාර හේරත් කියන මගේ ආදරණීය මිත්‍රයා. අපි ප්‍රොමිසස් කියලා බෑන්ඩ් එකක් හදාගත්තා. බෑන්ඩ් එකේ එයා තමයි බේස් ගිටාරිස්ට්, එයා තමයි ලීඩර්. ඉතින් මේ එයා මට ආරාධනා කරේ මචං මේ සමහර ඔබට පුළුවන් ද මේ ඇනවුන්සි පාට් එක කරන්න මචං, ඔබට මාගේ තරම් ඔබට පුළුවන් බං. ඔබ මම මේ දවස්වලද කතා කියන්න දක්ෂයා. මන්තිමකට ඉස්කෝලේ ගුරුතුමුත් වැඩිපුර ගුටි ගන්න මම මේ වැඩිපුරම කතා කියන යාන්ස් කියන්න පටන් ගත්තා. ඉතින් මම හිතුවා මේ ඒ හින්ද පුළුවන් කියලා මට බාර දුන්නා. ඇත්තටම එතනින් තමයි පටන් ගත්තේ. ඉතින් මම ප්‍රොමිසස් බෑන්ඩ් එකේ සීලුම දෙනා මේ මතක් කරනවා ඉතාමත් ආදරණීය යුක්ත මහේෂ් පකිරාලි, ඒත් එක්කම අබිල හර්ෂෝල්දී රුකුණරත්න, එතකොට සමන්ත බණ්ඩාර හේරත්, සංජීව හේම බණ්ඩාර හේරත්, සමීර තිලංකවන්සේකර මේ හැමදෙනාම ඉතාමත් ආදරෙන් මතක් කරනවා. මේ නම කියන්න නොකියන්න ලැබිච්ච හැමදෙනාටම ස්තුති කියලා ප්‍රාර්ථනා කරනවා. මට එදා දීපු හයි හිඳ තමයි මට වේදිකාවේ ඉන්න පුළුවන් වුණේ. ඕකට තඩි දාලම හැදෙන්නේ ලොකෝයි මම අවුරුදු 4 විතර. අපේ අපච්චි එයාගේ ඉස්කෝලේ යකරපු උත්සවයක මට නිකන් තාලම් පටක් ගහ ස්ටේජ් එකට ගිහිල්ලා රවුමක් කරගිලා ඉන්න දුන්නා. මම දන්නේ මේ වේදිකාවද්ද මොනවද කියලා කියන්න මම දන්නේ. මම ඉතින් තාලම් පට අරගෙන වේදිකාවට ගියා. යනකොට ලොකු සද්දයක් ආවා. බලනකොට මිනිස්සු ගොඩාක් අපුඩි ගහනවා. ඉතින් මං ආපහු දුවගෙන බය වෙලා ආවා එළියට. එතකොට අපිට කියාපොසත් ලුගරා
ආයිසර මම රෝමක් ගහලා ආවා ආයිසර තල්ලු කරා ඊට පස්සේ මම ඊළඟ රවුම නම් ආයි එලියට ආවේ නැහැ අර ඔයගොල්ලෝගේ අපුඩි පොඩි ආතල්ලෙකුත් තිබුණාද මම ඒ අපුඩි ගහන එකට කාලම් පොඩක් ගහලා මගේ වැඩෙත් ඔක්කොම ඉවර කරලා තමයි ආවේ ඒ තල්ලුව තමයි අපච්චි දීපු තල්ලුව තමයි තාමත් මේ වේදිකාවට දුවන්නේ තාම කැරි කැරි ඉන්නවා මම පොඩි ඉල්ලීමක් කරන්න දෙන්න මේ කියන්නු දැන් 2000 2020 1998 විතර මහනුවර පැත්තේ ෂෝ එක අනවුස් කරන්න පටන් ගන්නකොට ජගන් මොහිනී හිම කියලා පටන් ගත්ත මතකයක් තියෙනවා නම් අපි ඒ විදිහම එක පොඩ්ඩක් කියලා බලමු මේ අනවුස් කිරීලයි ඒ ගීතයයි පොඩි කොටස මම අවුරුදු ගානක් අතීතේ ගිහින් මේ මේවෙද මෙයා මේ රොයිට කෙනෙක් වගේ ආ ඔය කමල් පටන් ගත්තනේ කමල්ගේ පටන් ගත්තේ මගෙන් තම මහන්සේ ඒක තස්සේ අපේ අපේ කනිෂ්කයත් එක්ක මේරෙන්න ඔය මොකක් හරි එකක් අල්ල ගන්න කොහෙන්ද ඒකනේ නෙවෙයි ලගන්නකෝ මේ මට මතක මට ඒ ප්‍රසන්ට් කරපු විදිය නම් මතක නෑ මම ඒ හා සම්බන්ධ පොඩි නියම් භාව සංවේදී මිනිස් භාෂාව සුඛිය යන්නේ කොටගෙන හෘද සංවේදී සංගීත නිර්මාණයන් තුළින් සෞර්ධ හදවත් ආනන්දයෙන් වැළඳගත් අමරණීය ගී හරක් පඬිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් එතුමා මේ දශක කිහිපයකට උඩදී ගායනා කරන ලැබු සුන්දර ගීතයක් අපි රස විඳින්න සූදානම් වෙමු ජගන් මොහිනී අයිය සීයක් දෙනවද ආ දෙන්න ජගන් मोहिनी मधुर भाषिणी चारु देहिनी कमल वाजिनी सरस्वती සංගීත සම්දර්ශනය කියන නම තමයි මම මතක් කරලා පොඩ්ඩක් ඒ සිද්ධිය යන්නේ කියලා. එහෙම තමයි හොයාගත්තේ. ධනස්කර පිට එක බොහොම හිතවත් සාමයට සාදු දහිරි දෙන සෞද්‍යා. ලඟපාලා තින්නේ අදිරි දිහින්ද ගෙන්න ගන්නද යන්නද ඇයි. හතරක් වෙලා ඉන්නේ. මේ දාර අපි ඉස්සෙල්ලා කිව්වේ මේ අපි දැන් කතා කරේ ඉතින් ඔයගේ ඔය වේදික ආගමනය ගැනනේ. දැන් මම හිතුවා මధుර පොයි ලැඩ්ඩේ පස්සේ ටෙලිවිෂන් එකේ එන්නේ කොයි කාලෙද කියන්නේ. මේ ගොඩක් අයට මතක නැහැ මේක. ඔව් මధుර පොයි ලැඩ්ඩේට ඉස්සෙල්ලා තමයි ටෙලිවිෂන් එකේ ඉස්සරෝ මෙන්නේ. ඒ එන්නේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නෑදෑයෙටිල් නාට්‍ය. අපි නෑදෑයෙටිල් නාට්‍ය අහවල් චරිත කිලි ගියොත් එහෙම මතක නැහැ කාටවත් බෑ මතකටම. මේ මොකද නදී කිලි චරිතයක් අන්න ගියා මෙන්න ගියා වගේ මොනවා මෙන්න ගියා වගේ නිකන් එහෙම එකක් තමයි මේ පැත්තෙන් මෙහෙම එනවා. තකකලා විපැත්තෙන් යනවා ඉතරයි සමහර වෙලාවෙ මම ඉතින් අද්දෙකෙ මුත් නැහැ දන්නවනම් මේ එක මොනවා උපක්‍රම හරි යොදා ගන්නවා එක දවසක් ෂූටින් එන්න කියලා දවස් 3ක් විතර ගන්න බැරිුණා මගේ සීන් එක ඉතින් අවසාන දවසේ මම 3 වෙනි දවසේ තමයි මේ මට කිව්වේ හරි මල්ලි දැන් ගන්න බැහැ කියලා එන්න ගියා චැලියක ජගත් වෙන්රගම අපේ සහෝදරය දාගෙන ඇවිල්ලා ගෙදර බස් එක යන්න තියෙන්නේ ඉතින් ඒක ෆුල් ෆේස් එහෙම හෙල්මට් එකක් දාගෙන ආවේ. ඔය ඉතින් ඇකේ නෑ මිනිස්සු. අපි අර නාලදක්ෂ කරන කාලේ මේ කැනඩින් කරද්දී අලියා එකක් කරනවානේ. ඉතින් නම් අර අලියට කොළ දෙකම මම තමයි. ඒක හොඳයි. හොඳ අත්දැකීමක්. දැන් ඒ ඇඩ් එක හරි මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ආවා තුන්දෙනෙක් නේද? නිවන්ති කාංචන ඔයා ඒක හරි විශේෂයෙන්ම සුවිශේෂයෙන්ම ජනප්‍රිය වෙන්නේ තුන්දෙනාම ඒ වෙලදන් මේ වගේ. ඔව් මම හිතන්නේ මට මම ඇත්ත මම ඒතකොට මේ මට ගුරුපත් වීම හම්බෙලා මම ටීචර්ස් ට්‍රේනින්ග් කොලෙජ් එකේ ඉන්නවා ගිරාගම ඉතින් මේ ඒකදී මට දුර්ගතනම් තුමාගේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න දෙනවා තෝරගෙන දෙනවා මොකද මේ ඊට 1.90
හදානුවට අවුරුදු දෙකේදී රාජනාටුල්ලේ යවුන සම්මානුලේ නා උළෙලවල් දෙකේම හොඳම නළුවගේ සම්මානෙ මට හම්බුණා. ඉතින් ඒක ඒව දැකලා තමයි මට කතා කරේ මේ මම කිව්වා මොකද්ද ඇඩ්වර්ටයිස්මන්ට් එක කියලා. මදුරුවෙල් ඇඩ්වර්ටයිස්මන්ට් එක කියලා මම බෑ කිව්වා. මොකද ඉන්දලේ ඉඳලා මදුරුවෙල් එක නෑන්න වෙන්නේ කියලා ඉස්සරෝ. ඉතින් බෑ කිව්වා. ඉතින් මේ සෑහෙන දවසක් මට කරදර කළා. TVT එකකින් තමයි කතා කරේ. ඉතින් මේ මට කතා කරලා ගිහින් අන්තිමට මේ මම හව අන්තිමට කවුද මේක ඩිරෙක්ට් කරන්න කියලා. ඊට පස්සේ ගෝ ජයන්ත චන්සිරි මහත්තයා කියලා. මට ඒක උඩ තමයි කතා කරන්නේ. ජයන්ත චන්සිරි මහත්තයාගේ අධ්‍යක්ෂණයකට යටත් වෙලා රංගපාන මට දීනවා නම් ඒක උච්චර වාසනාවක්ද කියලා හිතලා මම ගෝ හරි මම එනවා කියලා මේ එහෙම තමයි සම්බන්ධ වුනේ. ඉතින් මම හිතනවා ලංකාවේ මේ බොහෝ දිනකේ මේ අර ප්‍රසිද්ධ වෙච්චි ඇඩ්වර්ටයිස්මන්ට් එකකට වඩා ඒක ජනප්‍රිය වෙච්ච ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නේ. ඒකින්ද මම හිතනවා. තාම සුන්දර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියන්නේ. සමහරලාට තාමත් මගේ යාළුව Facebook කීම දාලා මට එවන මේ ෂෙයා කරනවා මෙන්න උඹ ඉස්සරහට පිළිදී කියලා. ඉස්සර ඇත්තටම මේ මඳුරෙක් වගේම තමයි ඉතින් මම හිටියේ. ගබුරි සරත් මේ දැන් අපි අර සම්මන්නාර්ගේ ගීතයෙන් පස්සේ ඒ හා සමාන අර්ථයක් තියෙන නමුත් ඊට වඩා වෙනස් විදිහකට කියන්නේ ඒ පද පෙළත් හරි මපුරි ඔබ තෝරගෙන දිනවා මේ ලදුනේ ගායනා කරන්න රන්බන් වසිරියරත් යනගේ රචනයක් නේද? ඔව් දැන් මේ මිට පෙර ගීතය ගායනා කරේ පොඩි ගීතය මේ තමන්ගේ පුතා මේ අම්මා ගැන කියන කතාවනේ. හැබැයි මේ පිටස්තරම කෙනෙක් මේ ඒ වෘත්තියේ මෙදිලා ඉන්න කෙනෙක් දිහා බලන විදිය මේ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. අමරසිරි පීරිස්, ප්‍රේමසිරි කේමදාස, රම්බණ්ඩා සෙනවිරත්න කියන අපේ ගීත කලාවේ ශ්‍රේෂ්ඨයින් යුග පුරුෂයින් තිදෙනාගේ සසංගයෝගයක් තුලින් බිහි වෙච්ච ගීතයක්. ඔබේ දැස දැකගත්තු මේ සඳය කාලේ කලඳුනේ ඒ හැන්දෑ කාලේදී දැකගෙන තියෙන්නේ ඒ දිනෝදා කතරගෙන දිනෝ මේ ලඳගේ. හැබැයි සැමීක් නැහැ තාම. නෑකම නොකියනවා. නෑකුට නෑකම කියන්න කැමති නැහැ. දැක්ක තහක බලාගෙන යනවා. වීදි සරණ ලඳුනේ. හැබැයි ඇයත් ගැහණියක්, ඇයත් මනුෂ්‍ය දිනයක්, ඇයටත් ප්‍රාර්ථනා තියෙනවා, ඇයටත් ජීවිතයක් තියෙනවා. ඒ නිසා තමයි තෙල් මල් ගෙන දූත පුරා මුනි කුටියට පියමන් කරන්නේ. රාත්‍රී කාලයේදී දැක ගන්නට පුළුවන් දැස. මුතුන් දැක නිවන් දකිමයි දෙවුරම් යන පාරහන. ඔබට පටාචාරාවක් වගේ ඔබට කිසා ගෞතමයක් අතීතයේ හිටපු ඒ චරිත ගැන සිහිපත් කරමින්ම ඇයට ගෞරවයක් ලබා දෙන්න උත්සාහ කරනවා රම්බණ්ඩා සෙනවිරත්න ශූරින්. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ. මේ ගැහණිය දෝෂ විඳින්නේ අර පොඩි අම්මාමයි තාම කිව්වේ කී අම්මත් මේ අම්මත් දෙදෙනාම මේ යුවතිය දෙදෙනාම ශාප විඳින්නේ පිරිමින්ගේ පාප කඳට කරගහලා. අඳුරේ පව් කරනවා පිරිමින් නැවිලා. හැබැයි එළියේදී මේ ගැහණිය රවණනවා. ඒ අඳුරේදී මේ ගැහණිය උත්තරීතර කොට සලකනවා. ආලෝකයේදී ඒ ගැහණිය පිළිකුල් කොට සලකනවා. ඇයිගේ රාත්‍රියට මිනිස්සු දකින්නේ ලැම පමණයි. ඇයිගේ හදවත කිසි කෙනෙක් දකින්නේ නැහැ. හැබැයි කිසිම දවසක කොහොමුවෙකුටවත් වරදක් නොකරු මේ ආදරණීය ගැහණිය මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ කුමක් නිසාද කියලා කවුරුත් හිතන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ රටේ තියෙන මුළු ලෝකෙම තියෙන සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික වටපිටාව ඇතුලේ ඒ ගැහණිය කියන කෙනාගේ ජීවිතය ඇගේ බලාපොරොත්තු අපේක්ෂා ප්‍රාර්ථනා මහලුකු හීන නොවෙන්නට පුළුවන්. එය තමන්ගේ කුසෙන් උපන් තමන්ට දාව උපන් දරුවාගේ කිරි කැටියාගේ දෙතොලට කිරි සිනහාවක් නගන්නට බත්තුළු කටක්
ඒ ඔහුට කවන්නට අවශ්‍යතාවය නිසා මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හැබැයි අපි අපේ මිනිස්සු ඒ ගැන හිතනකොට ඒ ගැන හිතනකොට හිතන්නේ ඒ ගැන නෙවෙයි මතු පිටින් පෙනෙන ඒ සුංගාරය ගැන විතරයි. ඒ දෙවල් නීති තෝරගත්තේ. ඔව් සනත් මොහොතක් ඉන්න මේ ඔබගේ ඔබ උගන්නපු දරුවෙක්ගේ අම්මා කෙනෙක් රන්දති රත්නායක කියනවා මගේ පුතාට ග්‍රේඩ් 8 වලදී ඉඳලා ග්‍රේඩ් 10 වෙනකන් සනස්ගේ ක්ලාස් වලට ගියා ඒ ලැබුණ දැනුම මුළු ජීවිතේම වටිනවා කියලා. මට හිතා ගන්න පුළුවන් ඔබ කතා කරනකොට මේ ඔබ සබ්ජෙක්ට් එකෙන් එහා පැත්තට කොච්චර දෙයක් ඒ දරුවන්ට ලබා දෙන්න කියලා මම හිතන්නේ අම්මගේ ස්තුතිය උදද කරන්නේ. ඒ වගේම චානක විජේවර්ධන හලෝ සනා කියලා තියෙනවා. ආ චානක අයියා. දයාවීර වික්‍රමසිංහ එක්සලන්ට් කමෙන්ට්ස් ගුඩ් වර්ක්. අපි චෝදනා බාර ගන්නව නේද ඊතා එහෙලින්. අනිවාර්යයෙන්ම චෝදනා බාර ගන්නකොට චෝදනා හිතනවා අපි මෙතස්ස යත්තා ගුණා අපි. පොතට නැත්තම් ඒක අර කරකව මාර හොඳයි කියලා ඊතා එහෙම විඳිනවා. මේ අනිශේමඩ තත්තරෙන් සමායල. මේ මම කියන්න අමුතු වෙයි කියලා හිතනවා මම කියන්නේ ඔය මංජු ඉන්නවද අපි බඩා. බඩෝ. මංජුළු මංජු බණ්ඩාර තිලක. මම හිතනවා එයාට කරන්න අනන්ත අප්‍රමාණ වැඩ තියෙනවා. සල්ලි වෙන්න තෝරන තරම් ක්‍රම තියෙනවා. මේ කාලේ මොකක් හරි part time job එකක් කරන්න පුළුවන් නේ. මොකුත් නැති වුණත් හැබැයි එයා මේ තෝරගත්ත දේ ගැන චුට්ටක් හිතන්නකෝ. එයා showbiz එකෙන් හරි කොහොම හරි මේ පැත්ත මිනිස්සුන්ගේ රසිකත්වයේ දිනු කිරීම මිනිස්සුන්ගේ විඥාණයට කතා කරන දේ මේ ඔළුව හදන එක හදවත තෙතගතිය ලතෙත් බව හදන එක කියන එක ලේසි පාසු කාරණාවක් නෙවෙයි. හැබැයි එයා මේකට සහයෝගයක් ලබා දෙනවා. එයා මේක සම්බන්ධීකරණය කරලා මට දැන් දවස් ගානක් තිස්සේ පුදුමාකාර වාතයක් වඩ පතුන මාජි වණ්ඩාරත් දෙලක නේද මේකේ කන්සයයට මමයිත් එහෙම තමයි මම දැන් මං දිනනවා දියුක අහගෙන මටයි පවා තියෙන තත්ත්වයක තමයි ඒක තමයි මේ ඉතින් මං අපි මනනම් මේ මුළු සහෘද සමුච්චය වෙනුවෙන්ම ඔහුට මගේ ඉතාමත් ගෞරවයෙන් යුක්ත මගේ ස්තුති පුද කරන ඒත් එක්කම ඔබ දෙපළටත් මේ ඕනතරම් වැඩ කන්දරාවක් මොනතරම් වැඩ කන්දරාවක් තියද්දි මේ දෙයට මෙහෙම එකතු වෙලා ඉන්නේ මේ දවස්වල නම් කොරෝනා කියලා කියන්න පුළුවන් ඒත් මේක අපි ඉදිරියට කොහොම හරි අරගෙන යන්න ඕනේ අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි ලංකාව පැත්තෙන් ඔබ හැම දිනකට දෙනවා කියලා මම ඉතාමත් ආදරෙන් බලනවා ගොඩක් ස්තුතියි සනත් ඒ වගේම තමයි මේ ඔබට ගොඩක් අය මේ කතා කරලා සුබපතනවා මේ කමෙන්ට්ස් වලින් වාසනා විතානගේ Amazon talented ගරන්දි මල්සා ආශා තෙන්නකෝන් අපේ මිතුරිය අපේ සරසාන්ද ගායක ඒ වගේම පාන් මල්වරච්චි රණි මල්වරච්චි අපේ සහෝදරයාගේ උත්තරත්නේ අපි ළඟදි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඉදන් ඉන්නවා අපිට මේ ප්‍රෝග්‍රෑම් ඇත්තම සනත් ඔබ කිව්ව කාරණා නැත්නම් මංජුට ස්තුතිවන්ත වෙන්න ඕන ඒ වගේම තමයි මේ ෆ්‍රේම් බෑන්ඩ් එකේ අසංක අතුලේ ශිල්පීන් තමන්ගේ ශ්‍රමය කාලය මේ පුහුණු වීම කරගෙන යනවා මේ වැඩසටහන වෙනුවෙන් දුරව බැහැරින්නම් යනවා ඒ හැම කෙනෙක්ම මේ කැපවීම කරන්නේ කිසිම මුල්ලෙමය බලාපොරොත්තු රහිතව හේතුව තමයි සමහත් මේ ලොක්ඩවුන් වුණාට පස්සේ අපි හරිම අයිසොලේටඩ් ජීවිතයක් ගෙවන්නේ මේ 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 ගොඩක් අය ඔබ දන්න ඔස්ට්‍රේලියාවේ දැන් ඉරිද සඳුදා විතරක් නෙමෙයි මේ සෙනසුරාදා ඉරිද විතරක් නෙමෙයි සුරාදාට ෂෝස් තිබ්බා කවුරු හරි ලංකාවේ කලාකාරයෙක් කියලා අපි බොහොම යාවත් කාලෙ යාවත් ඉන්නේ ලංකාවට වැඩි ෂෝස් තිබුණේ ඔහෙනේ අනිවාර්යයෙන්ම හැම ජාතියෙම තිබුණා ඒ කියන්නේ ඔබට විනෝදය චිත්‍රපටින්ද දනුෂ්කල මංජුල කරපු ගොඩක් වැඩ තිබුණා මේ මේ ඒ හැම එකක්ම ඇනහිල්ල තියෙන වෙලාවක අපිට හිතුණා අපිට පුළුවන් ඉතාමත්ම ප්‍රාථමික මට්ටමින් හරි අපිට පුළුවන් විදිහකට ඒ සිනසුරාදා ඉඳලා තිබුණේ වීකෙන්ඩ් එකේ තිබුණා අපි කියන්නේ ෆන් එක කියන එක ඒ ෆන් එක ඕගොල්ලන්ට හැකි විදිහට දෙන්න කියලා. ඉතින් එහෙමයි. මම මේ ගීතේ අනිස්සල පොඩ්ඩක් මේ අසංක පැත්තට යොමු වෙනවා. අසංකමයි මම ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්නේ මේකෙ තියෙන මේ සංගීතය ගැන. ඔබේ ගුරුවරයා තමයි මේකේ සංගීත නිර්මාණය. කොහොමද මේ මෙයාට මේව ගහන්න හිතෙන්නේ? මේවා හිතෙන්නේ කොහොමද? මේ ස්වර කොහොමද හිතෙන්නේ? ඇත්තටම මම මෙතනදී යම් කිසි පොඩි හෙලිදරව්වක් දැන් මාත් කරන්න ඕනේ. මෙතනදී මේ කවුරුත් නොදන්නා මම හිතන්නේ කීප දෙනෙක් දන්නවා මේ සනත් මල්ලිත් ඇත්තටම කේමදාස පදනමට කැමිනිච්ච මාස්ටර්ගේ යම් කිසි ආභාෂයක් ලැබපු සහෘදෙක් ඉතිහාසයේ. ඉතින් ඇත්තටම මේකෙදී මේ මට මතකයි විපරාපිදී මම මාස්ටර්ගෙන් අහුවා ඕක මේ මාස්ටර් මේ කොහොමද මේ මේකේ සංගීතයේ මාස්ටර් කොහොමද මේක ගැන හිතුවේ
ඉතින් මේකේ වැදගත්ම පදපෙළ මාස්ටර්ව මේකේ වැදගත්ම පදපෙළ යාට හැංගිච්ච හැටියට අඳුරේ පව කරන දනා එළිය රවණ ළඳුනේ. එතනින් තමයි මාස්ටර් හිතන්න පටන් අරගෙන ඉන්නේ. එතකොට ඒකේ අර දැන් ඒ හේමදාස මාස්ටර්ගේ තියෙන විශේෂත්වය තමයි කියන්නේ දැන් බහුතරයක් දනා නොහිතන පැත්තකින් තමයි දන්නේ. කියන්නේ අඳුරේ පව කරන දනා එළිය රවණ ළඳුනේ කියන එකෙන් තමයි සංගීතය පටන් ගන්නේ. ආයේ සංගීතය කියන්නේ මූලාශ්‍ර කරගන්නේ යාගේ සංගීත නිර්මාණයට ගීතේ මූලාශ්‍ර කරගන්නේ එතනින්. ඉතින් එතනදී අර එතනින් පටන් ගන්න ඒ ආකාරය ඒ කියන්නේ ගානකක සබ්දේ පාවිච්චි කරලා සහ ඊළඟට ඒ ඒක විකාශනය කරන්න වූ ආකාරය අනිකරම අර අර පද පෙළ ආශ්‍රිතව තමයි මාස්ටර් මේ ආකාරයට මේ සංගීතය යොදාගන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම තාමත් මේක පොඩි ගුප්ත ගතියකුත් මේ ගීතය අහගෙන ඉන්නකොට පොඩි ගුප්ත රසයකුත් තියෙනවා. අතන මේ කියනවා ඒ කියන්නේ लज्जाशील उत्तर देंदी මේ මේ නොදන්න සහ දන්නා දේ තමයි මම නොදන්න සහ දන්නා දේ කියලා අදහස් කරේ. අපි නොදන්නවා කියලා කියන්නේ අපි අහුවොත් ඒකට උත්තර දෙන්න අකමැති. නමුත් අපි සියලු දෙනාම අර්ථසාකලින් දන්නවා මේ සිද්ධිය ලෝකේ පැවතිච්ච තාක් කල් ඉඳලා පැවතෙන සිද්ධිය. ඇතැම් රටවල මේක නීතිගත කරලා තිබිපා ඒ කියන්නේ ඒ බුද්ධියේ තියෙන ඉතිහාසය කොච්චරද කියලා අපිට පිළිබිඹු කරනවා. නමුත් අපේ රටවල් වගේ ආසියාතික රටවල මෙම වෘත්තියට තියෙන තැන ඒ කියන්නේ මම කියන්නේ මේ වෘත්තිය හරිද වැරදිද කියන එක. මේ වෘත්තිය නියැලෙන්නා කියලා බලන්න හැම සිසු පිළිකුල මිශ්‍රිත ඇස් දෙකකින්. එතකොට මේ පිළිකුල මිශ්‍රිත ඇස් දෙකකින් සහ තමයි අර අර විදිහට ලියන්නේ. අපි කියන්නේ පන්සල් ගියත් අපි අපිට පේනවා යා මේ ආවා જાති කෙනෙක්. අපි අපි මේ බුද්ධලයාගේ තියෙන ගුණගරුකභාවය නෙමෙයි සලකන්නේ මේ බුද්ධලයාගේ වෘත්තිය. ඉතින් එම නිසා තමයි රම්බණ්ඩා සිනේකට කිසියම් ආකාරයකින් මේ දෙන පිරිමින්ගේ පාපකන්ද දෝෂ විඳිනවා. ඉතින් මම හිතනවා මාස්ටර් ඉතමත් භක්ෂාකාරයෙන් කියන්නේ ඉතමත් ශ්‍රේෂ්ඨ සංගීත නිර්මාණයේ මේ ඔස්සේ කරාගෙන. ඔව් භවිෂ්‍යවියක්. මොකද අද හිතවතුනේ අද වැඩසටහන ටිකක් දිග්ගැස්සෙයි. ඔබට මේකට රැඳිලා ඉන්න ඉදිමින් දින ලොකු වාසියක්. ඔබ මේ කතා කරන්නේ ලංකාවේ ඉන්න අතිශය දක්ෂ ගුරුවරයෙක් එක්ක. එහෙම නැත්නම් දැනුම් සාගරයක එක්ක. දැනට ශ්‍රී ලංකාවේ නාට්‍ය ශිෂ්‍යෝ කලා ශිෂ්‍යෝ ඉන්න මම හරි කනගාටුවෙන් කියන කැමති ලොකු අගයීමකට දක්නොවිච්ච සැගවුණු මැනිකක් එක තමයි අපි කතා කරන්නේ. ඔහුගේ දැනුම් සමුදාරය අපි ඔබට බෙදා හදා ගන්න උකා ගන්න මේ අවස්ථාව ගන්න සමහර ඉස්සරහට බුදුමේ මේ 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 මෙයා මොනවද මේ කරන්නේ මේ දැන් මුලින් පටන් ගත්තනේ මේ අනවුන්ස් කරලා සින්දුක තව ඉස්සරහට තියනවා සනත්ගේ තොරතුරු කතා කරා නිදි රැඳිලා ඉන්නේ වගේ තමයි අනිත් පැත්තෙන් අපේ කතා ආදය හිනා අසංගිතින් අසංගත් එක්ක වැඩේ කරද්දි මට හරි පහසුයි මොකද සංගීතය සම්බන්ධයෙන් අසංකලා වල දෙන දැනුම ගීත රචනාවලක මොකද අපි සින්දුවක් අහද්දී මේක තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ හැමෝම කරන්නේ පදමාලාවල વિચાર. ඒ කියන්නේ දැන් ලංකාවේ කවුරු සංගීතය ඒක සංගීතය ගැන දැන් අපි ගීසරේ ආදරේ උල්පත වූ අම්මා ගැන කතා කරද්දී ඒ ගීතයේ තියෙන ඒ රාග තාල ඒ කොහොමද හැදුනේ කියන එක ගැන අපි අසංගකින් දැනුම ගන්නවා. මම හිතන්නේ ඒක නිසා අපි වෙන වැඩසටහනකට වැඩි පොඩි වෙනසක් කරනවා අසංකෝ පාවිච්චි කරනවා අපි ගොඩක් වෙලාට එහි සංගීත ගැඹුර ගැන. ඒකනේ යම් කිසි අදහසක් ගන්න නිසා පොඩි කතාව චුට්ටක් වැඩි වෙයි. නමුත් අද කතාව ඇහුවට පාඩු වෙන එකක් නැහැ. මොකද අපිට අධ්‍යාපනික වටිනාකමක් සහිතව තමයි අද වැඩසටහන කරන්නේ. ඉතින් සරත් අපි වැඩේට යමු. එහෙනම් ලඳුනේ. Thank you.
වේදි සරල ලබුනේ දිල් මල් ගින දොත පුරා මුනි කුටි හතු පියවා ඔබේ දැස් දැකගත් දෙමි සඳා කලේ කලාගේ නත නිවන් දකිනයි දෙව් රම ගම පාර ඔබද පටාචාවකි ඔබද කිසාකි සම්බන්ධ වෙලා අපේ හිතවතුන් මේ ලොක්ඩවුන් සිටුේෂන් අපේ සරසනෙක් ගැන ඉතින් දැවර හිතවතුනි ඔබ ලංකා ශෝබිස් පිටුවත් එක්කයි මහදැරදුණු ගී සංගත මාර්ගයෙන් දෙන්නේ සිරිතර රාත්‍රිය අපි දැන් සති කීප පුරාම ඔබ නිවුස් වෙනවා මේ ගීත ගානක ඉතින් අපිට තියෙන ඉල්ලීමක් දැන් මේ ඉල්ලීම ඉල්ලීම් දෙකක් තියෙන අතර මම පළවෙනි ඉල්ලීම අපේ සහෝදරයා සංකත තමයි යොමු කරන්න හදන්නේ සනත්වත් පුංචි විවේකයක් ගන්න ඇරලා එහෙම යන්නවා සනත් ඔමින්න මේ මංජල මොනසිංහ මෙතන හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔහුගේ ඉල්ලීමක් කළා තියෙනවා මේ ගීතයක් ගායනා කරන්න කියලා ක්ලැරන්ස් විජේවර්ධනගේ මම හිතන්නේ මේ රාත්‍රියට ගීතය මේ අපි නිදා ගන්න නගයිනේ ඔබ තේරුමත් තියෙන ගීතයක් කියලා තියෙන සිහින ගැන ඔබ කවුරුන්දෝ කියලා ඔව් මේ ඇත්තටම කනිෂ්කයි මම දැන් මේ මන්ජල මන්ජල මගේ හොඳ මිත්‍රයෙක් ඉතින් අපි කතා කරන වෙලාවක මන්ජලයා මට කිව්වා මේ ගොල්ලන් මේ ගීතේ ගායනා කරන්න ඉතින් ඇත්තටම මේ 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 ගීතේ ගායනා කරන්න කියපු කිසිම වෙලාවක ගායනා කරන්න බැරි වුණා නම් අද හොම රික්වෙස්ට් එකක් දෙනවා මේ ගායනා කරන්න ඉතින් ඉතින් මම මේක අවස්ථාව යොදා ගන්නවා මේ ඔවුන් මේ ගීතේ ගායනා කරන්න මම ඉතින් গিitar එක පමණයි අද වෙනදා වගේ අපි කණ්ඩායම නැති නිසා මේ ගිටාරු විතරක් භාවිතා කරමින් මේ ගායනා කරන්න කියලා තමයි කල්පනාව. සිහින ගෙනෙන කවුරු අලුත් සිහින පතනදී Thank you.
අසංක ඉතින් මංජුලත් ඔබට ස්තුති කරලා තියෙනවා මේ ගීතය ගායනා කරපු වෙනුවෙන්. ඉතින් අපි ආයි සනත්ගේ පැත්තට හැරෙමු. සනත් දැන් ඔහොම අඳුරු කොයිල් එහෙම රඟපාලා ටිකක් ජනප්‍රිය වෙලා ඊට පස්සේ මේ ඔබ වාසනාවන්තෙක් වෙනවා මේ සරත් චන්ද්‍රයන්ගේ කවියට සම්බන්ධ වෙන. ඒ කියන්නේ ඔබ හරි සුවිශේෂයි නේද මේ? මොකද ඔබ මනමේ සහ මනමේ කුමාරයා සහ සිංහබහුවි සිංහයා කියන චරිත දෙකම රංගපාන්න වාරම් ලැබුව මම දන්නේ නැහැ. මම මෙතනදී නම් එකම පුද්ගලයාද කියලා මට හරියට කියන්න බෑ. මේමයි මේ මනමේ කුමාරයා සහ සිංහයා නෙවෙයි, මනමේ කුමාරයා සහ සිංහබහු. සිංහබහු නාට්‍ය සිංහබහු, මනමේ නාට්‍ය මනමේ කුමාරයා. ඇත්තට මේ ඒ දෙකම එකවර රංගපාන්න වාසනාව ලබාගත් මීට ඉස්සලා වේදිකාව හිටපු විජේ නන්දසිරි මහත්මයා විජය මනමේ කුමාරත්ත සිංහබාහුත් කරා. ඒත් එක්කම නිශ්ශංග දිද්දිනිය මැතිතුමා මනමේ වැදිරජුරුන්ගේ චරිතය සහ සිංහබාහු නාට්‍ය සිංහබාහුගේ චරිතය නිරූපණය කරා. අපේ ජයශ්‍රී චන්ද්‍රජිත් අපේ ආදරණීය අයියන්ගේ මනමේ නාට්‍යයේ වැදි දෙටුගේ චරිතය සහ සිංහබව නාට්‍ය සිංහයාගේ චරිත නිරූපණය කරා. කොමරි ඊට පස්සෙත් මෑත කාලයේදී සුනිල් තිලකරත්න ජගත් ලක්ප්‍රිය අයියා මට ඉස්සලා සුනිල් තිලකරත්න ඊට ඉස්සලා ජගත් අයිය මේ ඒගොල්ලොත් චරිත නිරූපණය කරා. සිංහබව මනමේ නාට්‍ය දෙකේ ප්‍රධාන චරිත මට එක හම්බුනේ ඇත්තටම සම්බන්ධ වෙන්න මේ මහාචාර්ය දිලි සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමට. ඒ නාට්‍ය කණ්ඩායම ඉස්සරව මම වේදිකාවට පිය නැගී ඇත්තටම වැද්දෙකුගේ චරිතයක් කරන්න. ඊට පස්සේ වැද්දුන්ගෙන් අර අවශේෂ කුමාරවරුන්ගේ චරිතයක් නිරූපණය කරා. ඊට පස්සේ කෝරසිකේ නේද අත්තල් ගණ්ඩායමේ හිටිය. ඊට පස්සේ වැද්දුන්ගෙන් පොඩි ප්‍රොමෝෂන් එකක් හම්බුණා කනිෂ්කයි වැඩි දෙතු වුණා. ඒ කියන්නේ ජයශ්‍රී චන්ද්‍රජිත් අයියා රඟපාපු චරිතේ වැඩි දෙතු වුණාට පස්සේ මං මගේ ශරීරයේ දැකලා මම හිතන්නේ වැඩි රජුනම් මට දෙන්න පුළුවන්කමක් තිබුණේ මට හම්බුනේ මනමේ කුමාරයාගේ චරිතය. ඒත් එක්කම සිංහබව නාට්‍ය ඉස්සරෝමගේ රැසිකුගේ චරිතයට. ඊට පස්සේ කෝරසිගේ තිටියා. ඊට පස්සේ වැසියුන්ගෙන් කෙලිම වැසියුන්ගේ රජු වුණා, යුවරජු වුණා. යුවරජු වෙලා ඊට පස්සේ සිංහබාහුගේ චරිත නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. මම හිතන මං මේ කනිෂයි මං ගොඩක් සතුටුයි. මං ආරිම කැමති. ඒක මට ආඩම්බරයක්. මම වේදිකාවේ අතුගාන තැනේ ඉඳලා මම ගියා කියලා කිව්වේ. ප්‍රොම්ප්ට් කරන එකත් මම දන්නවා, අතුගාන විදිහත් දන්නවා. ඒත් එක්කම මේ පෝස්ටර් ගහන විදිහ, අලවන විදිහ, ලියන අඳින විදිහ ඒ ටිකත් දන්නවා.
තෝ ඒ ටික ඒ හින්දා මට මේ අර අර වපසරී පිළිබඳ පොඩි අවබෝධයක් නිකන් ඒ අත්දැකීමෙන් මම අවබෝධයක් ඉගෙන ගන්න නෙවෙයි අත්දැකීමෙන් අවබෝධයක් තියෙන එක පිළිබඳව ඉතින් මට පොඩි මෙහෙතමානී ආඩම්බරයක් තියෙනවා ඕ මම හිතන්නේ මෙහෙමයි දැන් අර අර කාර්ය සහාය තාත්තා සහාය ඉඳලා සාමාන්‍ය අධිකාරී සභාපති තනතුර දක්වාම සියුම්ම ඒ කියන්නේ නාට්‍ය කරද්දී කාටවත් හැංගිමුත්තම් කරන්න බෑ වංගු දාන්න බෑ දැන් ඔබ ඒ හැම සෙස්සෙම දන්න විශේෂ වේදිකා නාට්‍ය ඕ ඒ කියන්නේ ඒ අත්දැකීම් නේද ඒ කියන්නේ අත්දැකීම් ඒ කියන්නේ ඔබේ ප්‍රවීණත්වයට බලපාන අත්දැකීම් එක තමයි නිකන් මම කිව්වොත් එහෙම මේක හරි නිකන් හරි සිම්පල් ටාගට් එකක් චැලෙන්ජ් එකක් संगीत भाण संगीत भाणी संबंध कर ගීතයක් තෝරගන්න දැන් ඔබ අපේ ගීත ගන්න ඉස්සලාම දැන් ඊට පස්සේ චිත්‍රපටි වල එහෙම කීයක් විතරක්ම බලලා තියෙනවද මේ ඇත්තටම මම මේ ටෙලි නාට්‍ය තේම චිත්‍රපටි තේම ලොකු ප්‍රමාණයක් අරගපල් නැහැ ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ චිත්‍රපට නම් බොහොම අත ඇඟිලි ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් අරගපල් තියෙනවා ඒකෙන් මම හිතනවා විශේෂයෙන් මේ තිරගත වෙච්චි චිත්‍රපටි වලින් ප්‍රසිද්ධ වුණේ उत्पलवन्न चित्रपट सुनील आर्यरत्न महाचार्य तुम्हारे चित्रपट रोहित सिल्वा महात्मा සුවිශේෂ සංගීත නිර්මාණයක් අර කාර්කේ රියදුරා කාර්ක තල්ලු කරන්න කියලා තමන්ගේ බිරිඳ අරගෙන යන දර්ශනය. හොඳයි අපි අහමු දැන් කොමලලියා කියන අපුරු ගීතය. ජේමිල්ටන් පෙර තමයි මේ ගීතේ මුලින් ගායනා කරේ ක්ලැන්ස් ජයවර්ධනේගේ සංගීතය. Sikuru liya
අධ්‍යාපනික වටිනාකමක් ඔහුගේ වැඩසටහනක් ඔබට හැඟෙනවා ඇති ඔහුගේ ගීත ගැන විචාරය කරන විදිය සහ ඔහුගේ අත්දැකීම් මම හිතන්නේ මේ මේ මා එකවරකුත් වගේ අගේම නලක් මෙච්ච ලංකාවේ ඉන්න ජේෂ්ඨ කලාකරුවන් දැන් වසර ගණනාවක් දශක ගණනාවක් ඉස්සර ඉන්නවා සහ ගුරුවරයෙක් ඉතින්
සනත් අපි මුල් කතාවමයි අපි දැනගන්න ලැබුණ ඔබ දැන් ඔබ ඔබගේ වෘත්තිය ඇහිල්ල ඔබ නාට්‍ය රංගන කලාව පිළිබඳ තමයි පාසල ඉවරනේ ඒක සංගීතය විශේෂතු කරනවා නේද මේමයි සංගීත මුලින්ම සංගීතයේ නැටුමයි නැටුම් නැටුම් විශ්යයි දෙකම මම ඉගෙන ගත්තා මම හිතනවා මේ අපේ දෙමෝපියන්ට ඉවක් තියනවා කියලා දැන් ගොඩක් කාලවට තරුණයෝ දෙමෝපියන්ව නොසලකා හරිනවනේ තරුණයෝ තරුණයන්ගේ සිතූම් පැතූ දේවල් තමයි ඒගොල්ලෝ හරි කියලා හිතන්න උත්සාහ කරන්නේ හැබැයි ඊට වඩා වෙනත් අර්ථයක් තියෙනවා අපේ දෙමෝපියන්ගේ මේ හිතන පතන විදියත් එක්ක මම හිතන දැනෙන්නේ නැති මේ අහන්නම් යන්නේ මේ පැත්තෙම තමයි කියලා හැම පැත්තෙම සන්නද්ධ කරන්නට අවශ්‍ය නිසා නර්තන කලාවයි සංගීත කලාවේ දෙකම මට ඉගෙනනවා සංගීතය ඉගෙන ගත්තේ මම එම්ජි සුගතදාස ශූරීන්ගෙන් මහනුවර සරසවි කලායතනයේ මාතලේ සහ මහනුවර සරසවි කලායතනයේ ඊට පස්සේ මේ මම විශ්වවිද්‍යාලයට යන්නේ සංගීත උපාධියක් හදාරන්න සංගීත උපාධිය අවසන් කරාට පස්සේ සහ ඊට කලින් මම උසස් පෙළ විභාගයට සංගීත ඊය සමග ආර්ථික විද්‍යාව ලොජික් වගේ සබ්ජෙක්ට්ස් එක මම එක සැරයක් උසස් පෙළ කරා ඒකෙන් තමයි විශ්වවිද්‍යාලෙ ගියේ මට ආස හිතෙනවා ඊළඟ සැරේ කරා මම හිතන ලංකාවේ එකම එක කෙනයි එහෙම කරලා තියෙන්නේ මම වෙනමම ඉදිරිපත් කළා විභාගයට උසස් පෙළ විභාගයේ මම නැටුම් සංගීත නාට්‍ය හරං කලාව සිංහල කියන සබ්ජෙක්ට්ස් හතර එක සැරයක් ඉදිරිපත් වුණා මම හිතනවා දැන් තමයි තමා රෙකෝඩ් එක තියෙන්නේ ඒ වෙනම මට දිගටම මම අර අපේ ශාස්ත්‍රීය තියෙන සීළු දේවල් පිළිබඳව හදාරන්න අවශ්‍යතාවයක් තිබුණා ඊට පස්සේ උපාධි හැදෑරුවේ සංගීතයෙන් පස්චාත් උපාධිය නාට්‍ය හරං කලාව විෂයෙන් සහ මම දැන් උගන්වන්නේ නාට්‍ය හරං කලාව විෂය ගුරුපත් වීම හම්බුනේ නර්තන විෂයට හැබැයි නාට්‍ය හරං කලාව විෂය උගන්වන ගුරුවරයෙක් විදිහට තමයි කටයුතු කරන්නේ මම හිතනවා මේ නාට්‍ය හරං කලාව කියන්නේ නැටුම් සංගීත චිත්‍ර මේ සියලුම දේවල් එකතු වෙලා තියෙන සමෝදානික විෂයක් ඒක නිසා ලොකු ආතතියකට පත් වෙලා ඉන්නේ අපි නොදන්නා වුණාට මේ කොරෝනා කාලේ අර අකමැත්තෙන් ගෙවල් වල හිර වෙලා හිටපු පිරිස ඉන්නවනේ කැමැත්තෙන් නෙවෙයි මම කැමැත්තෙන් හිටියේ අකමැත්තෙන් ගෙවල් වල හිර වෙච්ච පිරිස ඉන්නවනේ දූපුතුන් වෙන්න පුළුවන් වයසක උදවිය වෙන්න පුළුවන් තරුණ තරුණිය වෙන්න පුළුවන් වැඩිහිටි වෙන්න පුළුවන් මේ මොහොනේ කිනුද අකමැත්තෙන් එක තැනක ඉන්න උනහව යම් දෙයක් කරන්නට සිද්ධ වුණාට පස්සේ විවිධ ආතති මේ විවිධ මානසික මට්ටම් වල වෙනස්කම් ඇති වෙනවා ඒක රෝගී තත්ත්වෙන් බවට පත් වෙනවා මේ මේක සමනය කිරීම සඳහා මේ වගේ වැඩසටහනක් කරන්න ඉදිරිපත් කරලා කරන්නේ කනිෂ්ක අයියා එතකොට සංකයියා මංචු අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරන්නේ ඉතින් කෙනෙකුට සතුටක් සහනයක් ලබා දෙන්න හැබැයි මේක ලබා දීමෙන් ඇති වෙන වෙනස විපර්යාසයේ මේකින් ලැබෙන ආත්මුනේ මොකද්ද කියන එක පිළිබඳව විද්‍යාත්මකව මනෝවිද්‍යාත්මකව කිසිදු පර්යේෂණයක් මේ වෙනකන් ලංකාව ඇතුලේ සිද්ධ වෙලා තිබුණේ නැහැ විශේෂයෙන් විද්‍යාත්මක පර්යේෂණ එනිසා මට හිතුණා මේ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරන්නට ඕනේ කියලා කොහොමද මිනිස්සේ රස විඳින්නේ ඒ රස විඳිනකොට මොනවද වෙනස් වෙන්නේ මේ මානසික ආතතිය වෙනස් කරන්න අඩු කරන්න අවම කරන්න මොනවද අපිට කරන්න පුළුවන් අපි කලාව ඇතුලේ මොනවද කරන්න පුළුවන් කියලා මම හොයලා බලලා හොයලා ඒක එසේ මෙසේ හෙවිල්ලක් නෙවෙයි ඇත්තටම දීර්ඝ කාලයක් මුළුල්ලේ හොයලා බලපු දෙයක් අවසානයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මගේ නිබන්ධනය සිද්ධ කරන්න මම මගේ මෙදෙහත් වීම සිද්ධ කරේ පරිවේශනයේ සයිකොලොජිකලි කියන්නේ මනෝවිද්‍යානුකූල විද්‍යාත්මකව කොහොමද කෙනෙක්ගේ මානසික ආතතිය ඇතුළු රෝගී තත්ත්වයන්ට කලාව ඇතුළෙන්
චිකිත්සක ක්‍රමයක් නිර්මාණය කරන්න කියලා. ඉතින් ඒ ක්‍රමය තමයි නිර්මාණය කරේ. ඒක මම හිතන්නේ ඒක ඉවර වෙනකන් ඒක එළියට නොදා හිටියත් හොඳයි. ඊට පස්සේ අපිට ඒක බලා ගන්න පුළුවන් වෙයි. හොඳයි. අසංක මේ ඔබ දොරා හිතන්නේ ගැන. ඔබ මම හිතන්නේ සංගීතය ගැන බොහොම ගැඹුරින් හදාරලා තියෙන නිසා. ඔව් මේ විශේෂ කියනවා කනිෂ්කයි. මේ අසංකයෙත් මට උගන්වලා තියෙනවා කේමදාස් ෆවුන්ඩේෂන් එකේදී. දන්නවද? මම ඇත්තටම මම හිතන්නේ මූලිකවදීදී මේ අම්ම වොයිස් ට්‍රේනින් කරපු වෙලාවෙදී මට සනත් මල්ලි හම්බලා තියෙනවා. ඒ කියන්නේ එයා හිටපු පොඩි කාලේ ඇතුළත මේ අපේ පදනමේ මේ ඉතින් ඇත්තට මේ ගැන අර කලින් කියපු මාතෘකාව ගැන කතා කරනම ඇත්තටම මේ චිකිත්සක ක්‍රම ඒ කියන්නේ සනත් මල්ලිගේ පරිශ්‍රණය ගැන නිර්මාණය කරපු සිම්ෆනීස් ඒ කියන්නේ මානසික උපකරණ ආශ්‍රිතව ඒක නිර්ණය කළ මේ සංගීතය ඇසෙන්න සලස්සල රෝගියාගේ තරංගයන් වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරනවා. ඇල්ෆා බීටා වගේ ගැමා වේව්ස් ඔය වගේ තියෙනවා. මොළේ නිකුත් කරන කිරණ ප්‍රමාණය සාමාන්‍ය මට්ටමේ ඔපීනියන් එකක් වන්නේ තමයි දරුණු වන්නේ කියන්නේ බයිපෝලර් ඩිසෝඩර් ඒ වගේ ගොඩක් භයානක තත්ත්වයන් තියෙන කට්ටියට චිකිත්සක ක්‍රමයක් ලෙස තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් සනත් මල්ලි කියනවා දැන් එහෙම ගත්තාම මේ පිරිත්වල තියෙන මේ ආනිසංසෙම තමයි මේ ඒ ගුණේම තමයි පිරිත්වල තියෙන්නේ. බුදුන් වහන්සේ තමයි බලනකොට මේක මේ හැම දිනාටම කලින් මේක ඉදිරිපත් කරලා තියෙන ශාස්ත්‍රීය වහන්සේ. ඊට පස්සේ තමයි මේ දැන් මේ අපේ ඇල්බර්ට් අයින්ස්ටයින් තමන්ගේ මානසික ඒකාග්‍රතාවය රැකගන්න ඕන හිඳ මානසික ආතතිය දුරු කරගන්න ඕන හිඳ එයා ගෙල්ල ඉන්න ශේෂ්ත්‍රයත් එක්ක එයා ලොකු මානසික මේ ආතතියක් තිබුණු නිසා එයා මේ බිතෝන්ගේ මේ සිම්පනිගේ ප්ලේ කරන්න ගිහිල්ලා හොඳ දක්ෂ වයලින් වාදකෙක්. මම හිතන්නේ මේ දරුණු සාගරයක් දැන් ඔය දෙන්නට පුළුවන් ඉදිරියේදී මේ මම හිතන්නේ අසංක නඩුවක් දාන්න වෙනවා. අසංක අල්ල ගන්න මොන හරි තොරතුරු ටික කර මේ මෙයා ඔය ගැන වඩාත් ගැඹුරු කතාවක්ලා තියෙනවා. දැන් අර හිමදාස මහතුම ඉගෙන ගත්තා වගේ මේ පොඩි කෝල්ලයක් දීලා මොන හරි ඉස්සරියක් කරතර කරලා ගත්තා. දැන් මට යනුයි මෙහෙමයි කියලා තියෙන්නේ මල්ලි. නේ අසංකයි මෙහෙම දැන් කනිෂේ අපි මේ අපි මහා ලොකු දෙයක් දන්නේ නැහැ. මම පෞද්ගලිකව මම විශ්වාස කරන මම දන්නේ නැති කෙනෙක්. හැබැයි දන්න දේ තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වෙලා තියෙන එක හරි වටිනවා. ඒක අපි දන්න දේ අපි ඇතුළම තියාගෙන අපිත් එක්ක අපි දැන් හෙට උදේ වෙනකොට හැක්ගායි දන්නේ නැහෙනි. මේ හොස්පිටල් එක ගියොත් එහෙම අපරාධ අපිත් එක්ක අපි දැනගත්ත දේවල් ටික වැල්ලලා යනවා. මේකෙන් මොකක් හරි සමාජ සේවාවක් ඉෂ්ට කරලා අපිට ඇස් දෙක පියාගන්න කියනවා නිදහසේ උස්මරින්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඇතුළේ ඉර කරගෙන තියාගෙන අපි දන්න දේවල් ටික ගොඩ ගහගෙන තියාගෙන අපිම මේකෙන් බබලෙන්න ගියොත් එහෙම මේක කිසිම ප්‍රගතියක් ලැබෙන්නේ නැහැ. කිසිම සමාජ මෙහෙවරක් ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් මේක අපි මේ සකල සම්මත දේවල් ටික ඔක්කොම දැනගෙන නෙවෙයි දන්න දේවල් ටික මේ sannivedanaya කරන්න ගන්න උත්සාහය තමයි මේ. ඔව්. සරත් දැන් මේ අපි
ඊළඟ ගීතේ යන සුදානම් වෙන්නේ දැන් ඔබ නුවර ආශ්‍රිතව මම හිතන්නේ අපේ ගම නිසා හන්තාන මහවැලිය පේරාදෙණිය සරසවිනිය මම හිතන්නේ ගැටසරත් ඇහෙන මේ හරි තුප්පරත් කතා කරලා තියෙන දේවල් හරි විශේෂ හේතුවක් තියෙනවා මේ ගීතය තෝරගන්න හන්තාන සිහිනේ මතක හන්තාන එක්ක ඔබට දෙන්න තියෙන සිහිනේ දැක්කහිනේ ඔව් මේක මේක මම මාව කම්පැනි කරපු ගීතයක් මොකද මේ මම හරි ආස තැනක් තමයි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වල ඒ කියන්නේ සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨය කියලා කියන එක රංග මණ්ඩල. ඉතින් මේ රංග මණ්ඩලයේ රංග ශිල්ප දේවපූ අවස්ථා ගණනාවකදී ඒ මට අමුතු අත්දැකීම් ලැබුණා. ඒ අමුතු අත්දැකීම් නිසා මම ඉතින්ට කැමති මම සරච්චන්ද්‍ර ශූරීන්ට ආදරය කරන කෙනෙක් විදිහට ගෞරව කරන කෙනෙක් විදිහට එතුමාගේ නාට්‍යවල ජීවත් වෙන කෙනෙක් විදිහට මම සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨයට මම ගොඩක් ගරු කරන තැනක් මනමේ නාට්‍ය සිංහබාහු නාට්‍ය සරච්චන්ද්‍ර ශූරීන්ගේ දීපාවල ස්පර්ශයේ වැටුණු තැනක් නිසා ඉතින් මේ ගීතේ නිර්මාණය වෙලා තින්නේ එතන මේකේ මේ ලස්සන කතාවක් තියෙනවා මේ කතාව ජානක සිල්වර්ධන කියන්නේ මේ ගීතේ පදමාලා රචකයා ජනගයි හරි බොහොම රසවතෙක් නාට්‍ය රසවතෙක් ගැලත් මනෝරත්න ශූරීන් ඉන්න කාලේ ඔය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වලේ මනෝරත්න මහත්මයාගේ නාට්‍යයක් තිබ්බ දවසක මෙතුමා ගිහිල්ලා දින නාට්‍ය බලන්න. ඉතින් මෙතුමා ගිහිල්ලා තින නම් ඇත්තටම එයාගේ පෞද්ගලික වාහනයක ගිහිල්ලා ඉතින් රාත්‍රියේ නාට්‍යයත් අවසන් වෙලා සතුරු සාමීචියේ දිලා ටිකක් පොඩි මේ ආහාර ටිකක් කෑම ටිකක් බීම ටිකක් සප්පායක් වෙලා නැවත වතාවක් මේ කොළඹ එන අතර මගදී මේ හිරිකඩයක් වැටෙන්න පටන් ගන්නවා. පේරාදෙණිය වලගාවින් තමයි මේගොල්ලෝ එන්නේ මේ වෙලකට. ඒ හිරිකඩේ වැටිච්ච අවස්ථාවේදී මෙයාට හිතුණා මේ හිරිකඩේ අස්සේ අර පාළු වෙලා ගිය එලිමහන් රංග පීඨයට ෆ්ලෑෂර් එකක් ලයිට් එකක් වැටලා තියෙනවා. ඒ ලයිට් එකකින් හිරිකඩ වැටෙනවා දැක්කට පස්සේ මට ආස හිතුණා තනියම යන්න දෙන්න. ඒ හින්දා මෙයා එතෙන්ට යනවා. මේකට නිමිත්ත ඇති වෙන්නේ මේකට හේතුවක් ඇති වෙන්නේ දවසක් මා අපේ පණ්ඩිත WD අමරදේව ශූරින්ගේ නෝනා විමලා අමරදේවයන් ජානක සිල්වර්ධන මහත්මයාට කෝල් එකක් දෙනවා. මේ දුරකථන මුතුමෙන් කතා කරාම හලෝ ජානක සිල්වර්ධන ඔව් මැඩම් කියන්න ජානක සිරිවා අම්මි ජානක මේ සර් ඔයාගෙන් අපොයින්ට්මන්ට් එකක් ඉල්ලනවා මේ ඔයාව හම්බෙන්න ඕනේ කියලා. කවුද ඉල්ලන්නේ? මේ මහා ගාන්ධර්වය තමයි ඉල්ලන්නේ ජානක සිරිවර්ධනයන්ගේ. ඉතින් ජානක අයියා පුදුම විදියට මේ වෙලාවේදී විශ්මයෙන් පත්ලා කිව්වලු මැඩම් සර්ට පුළුවන් වෙලාවක් මට කියන්න මං ඕන වෙලාවක සර් ගාවට එන්නම් කියලා. ඉතින් බලන්න මේ නිහතමානිකම අපේ කලාකරුවන්ගේ තියෙන එහෙම නිහතමානිකම එක පැත්තකින් පණ්ඩිත WD අමරදේවයන්ගේ තියෙන නිහතමානිකම සහ ජානක සිල්වර්ධනයන්ගේ තියෙන නිහතමානිකම කොහොම හරි අමරදේව ශූරීන් මුණ ගැහෙන්න ගියාට පස්සේ අමරදේවයන් කිව්වලු මේ ජානක ඔබේ මధుර පද රචනාව පෙර ගීතය අතිශය ජනාදරයට පත්වන මේ කියන්නේ අර මේ නිරිසිරින් නිර්මාණය කරලා දීපු ගීතය අර මොකද්ද කොමරි ඒ ගීතේ ජනප්‍රිය වුණාට පස්සේ තවත් ගීතයක් ඕන කියලා දැන් මේ කියන්නේ අලුත් මන් හරිනද ගිමන් හරි ගීතේ ගිමන් හරි ගීතෙන් පස්සේ මට අලුත්ම ගීතයක් ඕනේ නිර්මාණය කරලා ලංකාවේ ඉන්න දක්ෂම තරුණ ගායිකාව සමග ගායනා කරන්න ඕනේ කියලා කිව්වලු මියා හරිසර් කියලා ගෙදර ඇවිල්ලා මියා දසාතේ කල්පනා කරනවලු කොහොමද මේ තරුණ ගායිකාවකුයි අමරදේව ශූරීන් වි ගලපන්නේ කොහොමද කියලා අන්තිමේදී මේ දැන් මේ වලට යන අවස්ථාව ලැබුණාට පස්සේ මේ අර රාත්‍රියේ හිරිකඩ වැස්සේ වල ඇතුළට ගිහිල්ලා ඉන්නකොට මෙයා දැක්කලු පුංචි ගෑනු ළමයෙක් තරුණ ගෑනු ළමයෙක් පඩිපලක් දෙකේ පල්ලිහට බහගෙන එනවා පෙරදිනේ වලට මොකක් හරි අමතක වෙලා ගිය දෙයක් ආපහු රැගෙන යන්න තමයි ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මෙහෙම බහගෙන එනකොට මෙයාට දැනුණලු
මෙයාට නිමිත්ත මතක් කළා මේ මේ මෙයා ඉඳලා තියෙන ඇත්තම සරච්චන්ද සිවුරින් මතක් කරගෙන සරත් මහාචාර්ය ත්‍රිවිධ සරච්චන්දයන් මේ වගේ තැනක් හදන්න එයාගේ ඔළුවට ආවේ කොහොමද සරච්චන්දයන් වගේ අඩිය තියාගෙන එහාට මෙහා පැවිදෙවිදි ඉන්නකොට ගෑනලම් මේ දූගෙන එනවා දැක්කලු මේ පැංචි දැකලා තමයි මේ ගීතේට නිමිත්ත පහළ වුණේ අන්න විශ්වවිද්‍යාලයේ ගෑනලම් මේ පල්ලෙහාට බහිනවා සරච්චන්දයන් තනි වෙලා ඉන්නවා මෙන්න संसार जीवित ඒ විලාවේ වැහි පබළු යට රංග මණ්ඩල මැද ඔබේ දෑතේ තුරුලවන්නට කියලා කියනකොටම මහේදුරන් ඒ කතාවට මේ කොමාවක් තියලා එයා කතාව පටන් ගන්නවා බිසෝ හැර ගිහලා සෝ රඟහල අමාව කඳුරේ මගේ බිසෝ හැර ගිහිල්ලා මං තනියම ඉන්නේ මගේ අන්ධකාර වෙච්ච ජීවිතේට එන්න එපා ලඳුනේ ඔයා එන්න එපා එක මේක මේ කලුවර වැටිච්ච තැනක් මේක ගෑනල මේ කියනවා වඩින තුරු සඳ දුරින් ඉන්නම් ඒ කියන්නේ තමයි හදවත ආලෝ අඳුරු හදවත ආලෝකේ වැටෙනකන් දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම්ගේ අහන්නම් මගේ ස්ටාර් ඔයා දැන් කාලේ මේ ගෑනලමයි ප්‍රාර්ථනා කරන ස්ටාර් නෙවෙයි ඒක ප්‍රාර්ථනා කරේ මහාචාර්ය ත්‍රිවිධ සරච්චන්දයන් ඒ ඒ ස්ථාව වඩින තුරු දුරින් ඉන්නම් මං කරදරයක් කරන්නේ නැහැ. තරු ඇදුරු පෙම්ගේ අහන්නම් ඔබතුමා ගායනා කරන ගීත ඔබතුමා නිර්මාණය කරපු ගීත අහන්නම්. එතකොටම කියනවා ඔන්න දැන් වෙනස් වෙලා මහේදුරානන් සොඳුරු ඒ සඳදියේ එන්නම් ඉඳුනු මැන සොඳුරේ. ඉස්සෙල්ලා අපි කිව්වේ ඒ ඒ කිවි ලඳුනේ ලඳුනේ හැමතැනම දැන් ඔන්න වෙනස් වෙලා ඉඳුනු මැන සොඳුරේ හන්තාන අරණිය සංසාර අරණිය නෙවෙයි දැන් මෙයත් වෙනස් වෙලා හන්තාන අරණේ මේ බලන්න හිතන්නේ නැති දෙන්නේ සම්බන්ධ කරලා නිර්මාණය කරන මේ කල්පිතයක් නේ උපකල්පනයක් කරලා මේක කොයි වෙලාවත් මහාචාර්ය ත්‍රිවිධ සරච්චන්දයන් හිතපු නැති දෙයක් හැබැයි ජානක සිරිවර්ධනයන් උපකල්පනය කර කල්පිතයක් නිර්මාණය කරා ඒ නිර්මාණයයි කල්පිතයයි අතර තමන්ගේ අත්දැකීමුත් එකතු කරලා අතිශය සුන්දර නිර්මාණයක් उत्साह नीला रंग
වටින තුරු සඳ දුරින් ඉන්නම් තරු වැදුරු පෙම් කියහන්නම් සොඳුරුවේ සඳ දියේ එන්නම් ඉදිනු පැන සොඳුරේ ස්තුතියි සනත්. අපි මේ පොඩ්ඩක් අසංගික පැත්තට යන්න කියලා තමයි කල්පනා කරේ. මොකද ඉල්ලීමක් තියෙනවා මේ පෞද්ගලික ඉල්ලීමක්. වැඩගත්ත මාදියද නේද? ඔව් අපි ගිය සතියේ වැඩගත්තා මේ. ගිය සතියේ වැඩගත්තා අපි ඊළඟ සතිය ආයෙත් වැඩ ගන්න කියලා ඉතින් අපි හරි අපහසුතාවක් ඉන්නේ මේ ස්ටුඩියෝ එකේ වැඩ කරලා ඉවරලා අපි අර බොහොම සමීප සහෝදරකමක් එක්ක මේ වැඩේ කරන් යන්නේ දැන් අර දොර බැහැර ඉඳලා මේ මට පේනවා වීදුරු ඉස්සරහවල් හැගෙන වගේ පේනවා නෑ අපි ඉඳලා දෙකක් වොන්නුනේ ඒක මම දැක්කා ඒ හොඳට ඒකට ටික මේ මම අසංක මේ මගින් මිනුතු ගියා සෞජ්‍යල කිරිලිමක් කරලා තියෙනවා මේ වැඩි වැඩිම තියාගන්න මේ මේ තේ එකක් වුණා තව ගාස්සයක් දක්ව මම එහා පැත්තේ අසංක මේ එංගලන්ත ඉඳලා මගේ මිතුරෙක් මේ වැඩසටහන බලන කුමාර ගුජුගෝ කියලා ගීතයක් කියලා තියෙනවා මහින්දන ඔබට පුළුවන් වෙයි කියලා මං හිතනවා දැන් සිංහබහු ගීත ගායන ඉල්ලලා තියෙනවා මං මහින්දන වැඩසටහන හෙවනම් සංගත්‍ය අපහසුතාව විකුව වාදක බණ්ඩ නැතුව ගීත ගායනා කරන්න බැරි ඉතින් මහින්දන සමා වෙන්න අපි ඒ අවස්ථාව උදා කරලා දෙන්න බෑ නමුත් අසංක මේ කන්ඩ රෝඩ් ගම යන්න ඕන වෙලාවට ගමන පාර මතකයි මතක් කරනකොට මේ දවස්වල කොවිඩ් එක ඉන්නකොට කවද්ද ෆ්ලයිට් එන්නේ කියන ප්‍රශ්න ටික තමයි කියලා තියෙන්නේ චටක් සින්දු කියම හිතන්නේ ඒ තාපත් පහසු අභියෝගයක් ඔබට අපහසු අභියෝගයක් ඉතින් අපි බලමු නෑ අතර කාන්ඩෝච් කියන ගීතය අපි හැමෝම මේ ගිටාර්වාදිනිය අපි ගෙන ගන්න අපි තාම යන කරන ගීතයක් ඒ ආ සමගාමීව ඉතාමත් වටිනා ශෛලියක් කම මියුසික් කියන කැරෙල්ලා ඒ කියන්නේ පොඩක් කරලා බ්ලූස් කන්ට්‍රි ඇන්ඩ් ජැස් බ්ලූ රොක්ස් එනවාගේ කියන්නේ American folk විශේෂයෙන් ඇමරිකාව ආශ්‍රිතව බිහි වෙච්ච ගීත ශෛලියක් ඇමරිකාව අනිකුත් දේවල් නරකහ සම්බගාමීව මේක ඉතාමත් හොඳයි right Moses is Virginia New Ridge Mountains Shenandoah River I was over Young and the mountains Growing like a breeze Country roads Take me home To the plain I belong As we dig up That world Take me home Country roads Oh my memories Gather round her By this lady Stranger to the border Like a dusty Grin of the sky Yesterday's the moonshine Tear up in my eye Country road Take me home To the land I belong West Virginia I belong
හොඳයි අසංක බොහොම ස්තුතියි අපුරුට ගාන කරා ඉතින් කුමාරී ගීති ඉදිරියටත් ස්තුතියි මොකද මහින්දන වැඩසටහන තුරාට බටහිර ගීතයක් ඔබට රස විඳින්න ලැබුණ අවස්ථාවක් මම හිතන්නේ වැදගත් කියලා හිතනවා ඉතින් අපි යන් ආයිත් සනත්ගේ පැත්තට සනත් ඔබට මාව ඇවිත් කියලා මම හිතනවා ඔව් ශ්‍රීජාවදනපුර කලාපයේ අධ්‍යාපන කලාපයේ ගුරු මධ්‍යස්ථාන හැම කලාපයකටම ගුරු මධ්‍යස්ථානයක් තියෙනවා කියන ගුරු වෘත්තියේ පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයක් මේ පුහුණු මධ්‍යස්ථානයේ මම සතියකට දවස් 3ක් වැඩ කරනවා දේශන සඳහා සහභාගී වෙනවා එකින් වෙන්නේ ඇත්තටම ගුරු වරුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම ගුරු වෘත්තියේ කුසලතා සංවර්ධනය කිරීමේ කාර්යයක් තමයි සිද්ධ වෙන්නේ ඒකදී සමහර විෂයන් විශේෂයෙන් වලදී සෞන්දර්ය විෂයන් කියනවා සම්බන්ධ නොවන කියන්නේ ගුරු ශිල්ප ක්‍රම ගුරු කුසලතා සංවර්ධනයට අවශ්‍ය කරන ටෙක්නික්ස් මෙතඩ්ස් කියන දේවල් නැත්නම් පරිශන ක්‍රමවේදයන් පිළිබඳව මේ වගේ විෂයන් පිළිබඳව තමයි ඉතින් කතා කරන්න අපි විවිධ විෂයන් පිළිබඳව ගුරුවරයෙකුට ගුරු භූමිකාව සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ඒ මූලික පදනම එක පැත්තකින් ලබා දෙනවා අනිත් එක ගුරු වෘත්තියේ විශේෂ පළපුරුද්දක් තියෙන අයට ඒ වෘත්තීය මේ தත්ත්වයේ තව තවත් සංවර්ධනය කිරීම සඳහා විවිධ කාර්යයන් ඉදිරිපත් කරනවා ඊට අමතරව මේ ගුරුවරුන්ගේ ගණන් ගුරුවරුන්ගේ විතරක් නෙමෙයි ගුරු දෙමාපිය දරුවන් සීලු දෙනාගේම මානසික ශක්ති සංවර්ධන ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩමුළු පවත්වමින් දේශන පවත්වමින් විවිධ ක්‍රියාකාරකම් කරගෙන යන මේ දවස්වල මම හිතනවා ඒකට විශේෂ ඉල්ලීමක් සහ අවශ්‍යතාවයක් මේ වෙනකොට වර්ධනය වෙලා තියෙනවා මොකද අර අපි විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇතුලේ අපි දරුවෝ හැම දිනෙකම හරි පීඩාවට පත් වෙලා පොත ඇතුළෙම හිටපු දරුවෝ පොත ඇතුළෙම ඉන්න දරුවෝ සමාජ වටපිටාව පිළිබඳ අවබෝධයක් නැති මට්ටමට පත් වෙලා ඒ නිසාම ඒ දරුවන්ගේ මානසික විභවයන් ඒමම නිරෝධනේ අන්නේ නිරුන්දනේ වෙලා තියෙනවා මෙහෙම අවදි කර විකසිත කිරීමේ පරමාර්ථයෙන් තමයි ඒ කාරණාව ආරම්භ කරේ ඒකත් යනවත් එක සනත් එක්ක ජීවිත ඉදිරි දෙන්න කියන රසවින්දනාත්මක ප්‍රසංග මාලාවේ දේශ විදේශ ප්‍රසංග වල 200 වෙනි වැඩසටහන අපි කොරෝනා ආරම්භ වෙන ඉස්සරින් තිබුණ අවසානයේදී මගිතරෝයික සාර්ථක වැඩසටහනක් බවට පත් වුණා අතිශය සාර්ථක වැඩසටහනක් ඉතින් මම පෞගේ කාලෙමේ එකත් එක්ක ඉඳලා දැන් කොරෝනා වලින් පස්සේ දැන් නැවත වතාවක් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා අපි පෞගේ දවසල සුවිශේෂී වැඩ කර මේක අනිවාර්යෙන් කියන්න ඕනේ ලංකාවේ කවදාවත් සිද්ධ වෙච්ච නැති ලෝකේ කොරෝනා අවසංගතයත් එක්ක විනාශ වෙලා ගිය මානසිකත්වයන් විවිධ දේවල් වලින් විසිත කරන්න උත්සාහ ගත්තද අපි ලංකාවේ ලස්සන වැඩක් කරා. ඩවෝහෝල් මේ රංගහල පදනම තමයි මේක සංවිධානය කරේ. අපිත් මේ සංවිධාන කර්තව්‍යයට ගොඩක් සහයෝගය ලබා දුන්නා. අපි ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකාගාරය නැති වෙලා නැතිුනේ කොරෝනා කාලෙදී. එළියට එන්න විදියක් නැතිුනේ, නාට්‍ය බලන්න විදියක් නැතිුනේ, නාට්‍යකරුවන්ට වේදිකාව අහිමි වෙලා තිබුණේ. ඒ නිසා නාට්‍යකරුවන්ට වේදිකාව ලබා දුන්නා, ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකාගාරය ලබා දුන්නා. බොහොම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා කොරෝනාස්සේ මාපි නාට්‍ය උළෙලක් තිබ්බා ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය කියලා. හිතුවේ නැති තරමටම සෙනඟ පිරීලා මේ ප්‍රේක්ෂකින් ඇතුළට එන්න ප්‍රවේශ පත්‍ර ලබා ගන්න බැරුව ආපහු සෙනඟ හැරිලා යන මට්ටමටම මේක සාර්ථක වුණා. ඉතින් මම හිතනවා ලෝක කිසිම තැනක මේ වගේ උත්සවයක් ආරම්භ කරේ නැහැ මේ කොරෝනා කාලෙන් පස්සේ. ඒක නම් අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. ඒක සාර්ථකත් වුණා. ඒත් එක්කම විශේෂයෙන් අපි මුළු ලෝකෙටම හැඳ කියන්න ඕනේ ටවෝ නගහල් පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩග්ලස් සිල්වර්ද නාට්‍යවේදියා නාට්‍යකරුවෙක් හින්දා
එතුමා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරේ තියාගී නාට්‍යකරුවන්ට සේවයක් කරන්න උත්සාහ කරා. ඉතින් ප්‍රේක්ෂකයෝ නාට්‍යකරුවෝ දෙකම දෙගොල්ලම මම හිතන්නේ සතුටුපත් වෙලා ඒ දවසර හරි නාට්‍ය සංස්කෘතියක් ගොඩනගලා තිබුණා. ඒ එල්ෆින්ස්ටන් රංගහල සහ ටවර් රංගහල පරිශ්‍රයේ ඉතින් හරි සුන්දර වැඩක් ලොකෝ. ඒක හොඳම හොඳ ලස්සනට ගිය වැඩක් වුණා පෞගේ කාලේ. ඔසරතර ඔබ කියනකොට මේ අපි කොරෝනා අවසන් වුණාට පස්සේ කියලා කියනකොට නිකන් අපිට ඇති වෙන හැඟීම ගැන චුට්ටක් හිතලා බලන්නකෝ. මේ අපි බොහොම හිරකාර ඉන්නේ. අපි බලන් ඉන්නවා මේ මේ රාස්වැද්දන් ශ්‍රී ලංකන් යාලන් ෆ්ලයිට් එකක් එනවා. ඒකේ කාගෝ විතරයි යන්නේ ඉන්නේ. මේ මගින් යන්නේ නැහැ. ඉතින් අපි බලන් ඉන්නවා අපිට ඉක්මනින් ඔබිටෙන් හම්බුවේ ඔබට මේ ඇහිලා ඔබේ වැඩ සහන කරන්න බලන් මේ අපි බොහොම ආසයෙන් ඉන්න ඔබ දකින්න. මම හිතන්නේ මංජුලා මංජු මංජු බඩා ඔබලා ස්ක්‍රයිබ් වක් කරගෙන පිළිතර ඉක්මනින්ම අපිට එකතු වෙන්න හැකියාව ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් දැබර හිතුවොත් නේ ලංකා ෂෝ බිස්නස් පිටුවේ සමත් එක්ක අපි කතා කරගෙන ඔබට පටන් ගත්ත වෙලේ ඉඳලා කමල් පිය අල්හගෝන්ගේ කොස් 10ට ඉඳලා ලංකාවේ ආචාර්ය උපාධියක් සඳහා සූදානම් වෙන කලාකරු ස්වාමි ලීනගේ ඇතුළු කීප දෙනෙක් තමයි ඉන්නේ. විශාල පිරිසක් නැහැ නේද? ඔව් මේ සෞම්‍ය ලිනගේ ඉන්දික ෆර්නැන්ඩු ඔව් කලාකරුවන් කීප දෙනෙක් මේ ඉන්නවා. මම හිතන්නේ ඒක පණිවිඩයක් දුවදරුවන්ට මම මේ දැක්ක ළඟ සෞම්‍ය සෞම්‍ය මේ වෙනුට මහාචාර්ය මහාචාර්ය සෞම්‍ය ලිනගේ ඔව් අපිට 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 ලොකු ආඩම්බරයක් ගෞරවයක් අපේ කලා ශිල්පීක නාට්‍යකරුවෙක් වේදිකා නාට්‍යකරුවෙක් ඒ වගේ මට්ටමකට ගිහිල්ලා ඉන්නවා දකින්න ගත්ත අපිට. අනිත් එක තරුණ තරුණේ මේ අපි කියන්නේ තාම තරුණේ නේ. අපි තාම තරුණයි නේ. තරුණ කෙනෙක් ඒ විදිහට දැනගට ගිහිල්ලා ඉන්න එක පිළිබඳ අපි කරක් ලොකු ගෞරවයකින් සලකන. ඔව් මම සෞම්‍ය මේ ඕස්ට්‍රේලියාවෙන් යන්න ඉස්සෙල්ලා මම හම්බෙන්නේ ගියාම එයාගේ තිසිත එයාගේ පොත පළ කරලා දිනන ජර්මනියේ ජර්මනියේ කල කරන්න තරම් සුදුසු කලාකෘතියක් ඒ කියන්නේ කලාව ගැන පරීක්ෂණයක් කරපු පුද්ගලෙක් තමයි මේ සෞම්‍ය කියන්නේ. ඉතින් මම හිතන්නේ බොහොම ආඩම්බරයක් ලංකාවට මම හිතන්නේ දන්නේ තියට ලංකාවේ දැනගන්න මේ මේ පුදුලෙන් කවුද කියලා මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ මේ අපිට ඉන්නවා මේ මහා පුදුම හැකියාවන් තියෙන කෙනසක්. ඒත් ඒ අතරට යන කෙනෙක් අතර ඉන්න කෙනෙක් මම ඒකයි මේ මුලින් ඉඳලම ටිකට් එක ගත්තර කමල්ලායගේ කොසහ ළඟ ඉඳලා සිංහබහව් එකේ නේද දෙන්නට නම් අරගෙන දැන් මේ අපි ටිකට් එක අරගෙන ආවා. අපි ඊළඟ ගීතය හැටියට තොරගෙන තියන්නේ වියෝ පසුවයි. වර්තමාන පරපුර විඳින ආකාරය මං හිතනවා සුභවාදී නැහැ කියලා. බොහෝ වෙලාවට අපි දකින්නේ කංශයේ ගැහැණු ළමයෙක් පිරි ළමයෙක් එක්ක තරහ වුණාම පිරිමිලමේ ගිහිල්ලා ගෑනුලමේට පිහින් අයින සංස්කෘතියක් නම් තියෙන්නේ. ඒ විරාම දරා ගන්න බැරුව තවත් කෙනෙක් කෝච්චියට පයින්නවා. තවත් කෙනෙක් ගෙලවල දා ගන්නවා. තවත් සමහරු විරාම දරා ගන්න බැරුව ඒ කියන්නේ දෙදෙනාට ඉක්වෙන්නට බැරි වෙන වියෝගය නිසා දුකට පත් වෙන දෙන්නම එකතු වෙලා එක්කෝ මොහොතට පයින්නවා නැත්නම් ඔය ගඟකට වතුරකට පැනලා මැරෙන්න උත්සාහ කරන සමහර කන්දෙන් පල්ලකට පයින්න හදනවා. මේ එක ගෑන ළමයා පණින් නැතුව බේරෙන පිරිමි ළමයා ආ දෙන්න මේකට පණිමු කියලා පිරිමි ළමයා එක්ක බේරෙනවා. මෙහෙම තත්ත්වයක් තියෙනවා. අයාලේ ගිහිල්ලාද ඒ මානසිකත්වය දරා ගන්න බැරි හින්දා මං හිතන්නේ. ඒක මම වඩා බාධා කරොත් සනත් දැන් අර සමහර ගීත දැන් ලූෂන් ලස්සෙන් ගැන ලියනවා සැබෑ ප්‍රේමවන්තයෝ කිසිදා එක් නොවිති කියලා. එතකොට තව ගායකයෙක් කියනවා රුචිරාණෙනියේ එකසරේ මම මරලා දාන්න කියලා. මරලා දාන්න කියලා. ඔය එතකොට කලාව උනත් හදෙන්නේ මේ මානසික තත්ත්වය අර ඔබ කියන ඔය කතාන්දර පැත්තට නෙමෙයි අනිත් පැත්තට නේද? ඔව්. දැන් ඔය රුචිරාණිනේ අහන්න එකපාරම අමරන්න කියන ගීතය ඒකට ඇල්මත් දැක්කපු කෙනෙක් ගෑනලම එක පිහින් ඇනලා මැරුවා කියලා ඇහුවොත් විශ්වාස කරනවද? එහෙම වෙලා තියෙනවා. තාමත් එයා වැලිකඩ බඳනගාරේ ඉන්නේ. ඒ පිහිය ඇනුම් ඇනපු එක්කෙනා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. දැන් සඳකෙන් මෙසිලා අඳුරේ ඇතිලා ගණතුරු නැ තනිකම නැ සොයා එන ගණතුරු තනි තරුණිවලා
මගේ එළියා දෝබ පමණයි කියලා වික්‍රත්නාගේ ශූරින් ගායනා කරේ අපේ ප්‍රේමගීත් දල්විස් ශූරින් රචනා කරපු ඒ ඒ මිනිසුන්ගේ ජීවිත ඒ තම විරහ විදගත් ආකාරයනේ ඒ සිද්ධියේ තියෙනා නේද අද පානේ අපි අත්තල් බඳ ගියාම හැඟුම් වලට ඉඳ දීලා කියලා ඊට පස්සේ සඳකන් වැටිලා මට හිමි මගේ ඇස් දෙක අසල් වාසියත් හොයනවා ඔහු එක දීලා මම හිතන්නේ මම දැන් අද නිකමට අරගෙන තනිතරව යවත්ත මොතන ඉන්න මම හිතන්නේ මේවා මේ සාහිත්‍යයට එකතු කරපු මහා අපි මම හිතන්නේ අසං අපි ඒ බෞද්ධ වෙදසන ගැන කතා කරලා නැන්නේ මොකද අපි ඉංග්‍රීසි ගැන කතා කරේ සාහිත්‍ය අඩුපාඩුව සාහිත්‍යමය මැදිහත් වීම සංගීතයේ තියෙන සාහිත්‍ය මැදිහත් වීම අඩුපාඩුව ගැන අපි ගිය සති ප්‍රේමගීතිගේ වැඩසටහනේ කතා කරා ඉතින් සනත් අපි මේ ආවේගයේ මුදාහැරීම නැත්නම් මේ හැඟීම මුදාහැරීම කියන එක අදියේ නෙවෙයි මේ ගැන පරීක්ෂණ පවත්වලා තියෙන්නේ මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තම මුලින්ම අපේ ශාස්ත්‍රඥ වහන්සේ නැත්නම් අපේ බුදුන් වහන්සේ තම මුලින්ම මේ ගැන කතා කරලා තියෙන්නේ හැබැයි මේ මනසේ තියෙන ශ්‍රේෂ්ඨත්වය සහ මේ හැඟීම් පාලනය හැඟීම් අවදි කිරීම මේවා උදාහරණ පිළිබඳව සබ්ලිමේෂන් කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ මේකද සබ්ලිමේෂන් කියන්නේ උත්කර්ෂණය කියන එක මේක අපිට අපි දරාගත්ත යුතුම කාරණාවක් සාමාන්‍ය මිනිසෙකින් විදියට දැන් එකෙන් දැන් අපි මේ කතා කරන්නේ වෛරයක් ඇති වෙච්ච වෙලාවක නැත්නම් තරහක් ඇති වෙච්ච වෙලාවක නැත්නම් දුකක් ඇති වෙච්ච වෙලාවක වියෝගයක් ඇති වෙච්ච වෙලාවක පිහිනේ අතට ගන්න ඕනේ මේ තොණ්ඩුනේ අතට ගන්න ඕනේ වහකුප්පිනේ අතට ගන්න ඕනේ පෑන පැන්සල ඒකෙන් කොච්චර දේවල් නිර්මාණය වෙනවද මේ වියෝව පසුවේ දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් කියලා රෝණ වීරසිංහයන් ගායනා කරන සුනිලදි සිංහයන් මේ ගායනා කරන රෝණ වීරසිංහයන් රචනා කරපු මේ අපේ සංගීතයක් කරපු ගීතයේ මේක මේ සත්‍ය සිදුවීමනේ මේවා ජීවිතේ විඳගත්තු විදිය දැන් මේක මට කරන්න ඕනේ මේ වෙලාවේ සාමාන්‍යයෙන් මේ ඇත්ත මේ වෙලාවේ මට මේ මතකින් අමතක වෙයි කියලා අපි මේ සනත් මල්ලි කලින් ගායනා කරපු හන්දාන සිහිනේ ගීතේ සංගීත නිර්මාණය කර රක්ෂ කර්ම සංගීතය අරුණ අනුගුණවර්ධනයන් අපි විශේෂයෙන් මතක් කළේ ඉතින් මොකද අනුගුණවර්ධන කියන්නේ අද තරුණ පරපුර නියෝජනය කරන්න ආව තම දක්ෂ සංගීත වේදිකාවක් මම පෞද්ගලික හමු වෙලා නැහැ නමුත් මම ඔහුගේ සංගීතය තම ඇලුම් කරනවා ඉතින් ඒක අපිට මට මතක් නෙමෙයි මොකද අපිට ඒක අමතකවම සඳහන් කරන්න මේ යම් ආකාරයකින් ඒක අපි සඳහන් නොකරා නම් ඒක මුදුතකමක් නෙවෙයි නිසා මම මතක් කළේ හොඳයි අපි මේ view පසුවේ දෙන්නේ ගීතය ගැන කතා කරනකොට මේ ඇත්තටම වෙන් වෙනකන් විරහව කියන්නේ මොකක්ද කියන එක දැනෙන්නේ නැහැ. ඒකේ තියෙන වේදනාව දැනෙන්නේ නැහැ. ඒ සරදම කඳුලින් නැගෙන සරදම කාටවත් දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ වියෝව කියන දේ විප්‍රලම්භ නැත්නම් විප්‍රලම්භ සුංගාරය කියන දේ දැනෙච්ච කෙනෙකුට විතරයි. ඉවුරු දැලේ ඉඳ බලනකොට ගඟ හරියම ලස්සනයි ගලාගෙන යනවා. හැබැයි ගඟට බැහැලා බලන්න ඕනේ. ඒ ගැඹුරු කොච්චරද කියලා බලන්න කොච්චර භයානකද කොච්චර අවදානම්ද කියලා දැනගන්න. මේ අපේ දරුවන්ට හොඳ පාඩමක් මේක. මේ උඩින් බලලා තීරණ ගන්න එපා. මේක හරි ගැඹුරින් හිතන්න ඕන කාරණාවක් මේ ආදරය කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි කියන එක පැහැදිලි කරලා දෙන්න හොඳ පාඩමක්. හඳක් නැතිද අහස්තලයේ තරුව දී සැනසුම් මේ යථාර්ථය ගැන කතා කරන්නේ. ප්‍රේමයේ යථාර්ථය ගැන විරහයේ යථාර්ථය ගැන හඳක් නැති දවසක කවුරුත් ආලෝකයක් දෙන්න කවුරුත් නැති දවසක මේ තරුව උනත් හඳට දෙනව සැනසුම් මහසට සැනසීම දෙනවා හැබැයි ඕනම දවසක මුළු ආලෝකමත් වෙච්ච දවසට මුළු අහස ආලෝකමත් වෙච්ච දවසකට තරුව ගණන් ගන්නවත් නැහැ ඒක තමයි යථාර්ථය අපි මේ යථාර්ථය අවබෝධ කරගෙන තමයි
ප්‍රේම කිරීම ජීවත් වීම මේ හැම දෙයක්ම කරන්න ඕනේ. එහෙම වුණාම ජීවත් වෙන ලේසි. දැන් මටත් එහෙම යාළුවෝ ඉන්නවා රණිස්කයි. සමහර යාළුවෝ ඉන්නවා ඒ අයට යාළුකමට මේ ඒගොල්ලෝ සතුටු වෙනකොට ගොඩාක් ඒගොල්ලොත් එක්ක සතුටු වෙන්න ගොඩක් පිරිවර ඉන්නවා. හැබැයි එයා අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා එයා දුක්ඛ දුක්ඛිත ජීවිතයක් ගත කරන තත්ත්වයට පත් වුණාට පස්සේ එයාව බලන්න කවුරුත් නැහැ. ඉතින් අපි ගිහිල්ලා එයාට සහයෝගය ලබා දෙනවා. අපි මම පුද්ගලිකව කිසි කෙනෙක්ගෙන් ලාභ ප්‍රයෝජන අපේක්ෂා කරලා ජීවිතේ ගෙවන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි, අසුරු කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසාම ඒගොල්ලොත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් තියෙන දවසෙත් නැති දවසෙත්. තියෙන දවසේ අපි ළඟට නොගියත් කමක් නැහැ, නැති දවසේ තමයි අපි ළඟට යන්න ඕනේ. එතකොට හැබැයි එහෙම සමහර යාළුවෝ ඉන්නවා නැති දවසට ළඟට ගියාට ඒගොල්ලන්ට ආපහු හැරෙත් තියෙන දවස වෙනකොට Oh,
කින් සිනහවේ සතුටු හොඳයි සනත් බොහොම ස්තුතියි. ඉතින් හිතුවතු ලංකා සර්විස් පිටුවත් එක්කයි ඔබ රැඳිලා හිරි පුරා හොරා දෙකකට චුට්ටක් වැඩියෙන් හිටියා. ඒ වුණාට මම හිතන්නේ කාලය ගියනට පාඩු වෙන්න තියදී බොහොම දැනුම් සම්භාරයක් එක්ක තමයි අපි අද වැඩසටහන අරන්ගියේ. ඉතින් ඔබට ගොඩක් තොරතුරු සමහර විශේෂම දැන් අර හන්තාන සිහිනේ ගීතය ගැන හැම මේ තොරතුරු කිසි කෙනෙක් දන්නේ නැති එකක්. ඒ ගීතයේ ප්‍රසමීම ගැන දැනන් හිටියේ නැහැ කවුරු. ඒ වගේම අසංක අපිට ලොකු උදව්වක් කරා සමහර සංගීතය පිළිබඳ දැනුම දීලා. ඉතින් ඔය ගීතයක් තියෙනවා සනත්, ඔබ කොහොමද ඔබගේ පෞද්ගලික ජීවිතය කොහොමද දරුවන් එහෙම ඉගෙන ගන්නමින් ඉන්නවද කොහොම තත්ත්වය? ඔබ මේ මට දුවල දෙන්නෙක් ඉන්නේ. පොඩි දුව නේලි දසුන්යා, ලොකු දුව මෙත් සඳිරසේයා, ලොකුම දුව මම කරන දෙයක් ගැන මේ වටාරම් අහන එකක් නෙවෙයි මේක. මම මේ කරන මේ පරීක්ෂණ කාර්යය තුලේ මේ සිද්ධ කරලා තියෙන සොයා ගැනීම, මේ මේ සිද්ධු විචි විද්‍යාත්මක සොයා ගැනීම මම හිතනවා මේ ලෝකයටම වටිනා දෙයක් වෙයි කියලා. ඒ නිසා ඒකත් නිර්මාණාත්මක ප්‍රයත්නයක්ම තමයි, ප්‍රයාසයක්ම තමයි. ඒක සාමාන්‍යයෙන් අපි අත්විඳින රුවන් රූපවාහිනිය හෝ වේදිකා නාට්‍ය නිර්මාණයකට වඩා එහා ගිය සොයා ගැනීමක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ තුළින් බොහෝ දෙනාගේ සිත් පහන් වීමට අවකාශ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි මගේ පරම පවිත්‍ර චේතනාව. ඒ සොයා ගැනීම ක්‍රියාත්මක වීමෙන්, ක්‍රියාත්මක කිරීමට ලෝ දනන්ට අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ තුළින් අපේ පාසල් දරුවෝ, ගුරු මෑණිවරු, පියවරු, අම්මලා තාත්තලා ඇතුළු දේශපාලකයන් විශේෂයෙන් සිත යහපත් කරගෙන සමාජ හිතකර ආකල්පවලින් පිරිපුන් ප්‍රජාවක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් ආණ්ඩුවක් පිහිටෙනවා රූපවාහිනී සංස්ථාවට, ස්වාධීන රූපවාහිනීට බලනවා නම් ආධිවේදියෝ පොඩ්ඩක් විතර අපි ආරාධනා කරනවා. අර අර හම්බ හම්බන්න සාත්‍රකාරයෝ ගෙනල්ලා කරන පිස්සුවිකාර නවත්තලා මෙන්න මේ පුද්ගලයන්ව මම මුලදිත් අපි පුඩා කාලේ හිතුවා ජොබ වික්‍රම මහත්තයා ගෙනල්ලා. දැන් ලංකාවේ රංග පාසලක් නැති ප්‍රශ්නය ගැන ගොඩක් කලාකාරයෝ කතා කරනවා. ජොබ වික්‍රම මහත්තයා ගෙනල්ලා, ජක්සන් මන්ත්‍රී මහත්තයා ගෙනල්ලා රූපවාහිනී ඉස්සරහ නිකන් ඉඳලා තිබ්බත් ඒව තමයි සමාජයෙන් පාඩම්. ඉතින් මේ දැනුම් සම්භාර නැති බොරු මායාකාරී ප්‍රෝඩාකාරී මේ මිනිස්සුන්ව ගෙනල්ලා කිසිම වටිනාකමක් නැති මිනිස්සුන් ගෙනල්ලා පුම්බලා, ඒ මිනිස්සු පුම්බලා තියෙනවා විතරක් නෙවෙයි ඒ මිනිස්සුන්ගේ උමතුකම අපේ අම්මලා තාත්තලාගේ මනසට එකතු කරලා අම්මලා විශේෂයෙන් උදේට ගෙදරට වෙලා ටීවී බල බල ඉන්න අම්මලාගේ මනස විකෘති කරන මාධ්‍ය බිහි නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ඒ ඒවට වාරණ වැටේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ගුවන් කාලේ හරි වටිනා ගුවන් කාලයක්. ඇත්තටම බොහෝ දෙනාගේ සිතසුව පිණිස, නැත්තම් සමාජ යහපත පිණිස, සමාජයේ අපේ රටේ දියුණුව පිණිස, ලෝකයේ වෙනස් වීම පිණිස යොදා ගන්න පුළුවන් ගුවන් කාලයක්. ඒ කාලය නිවැරදි විදිහට පාවිච්චි කරන්න මාධ්‍ය ශිෂ්‍යයේ මාධ්‍ය බලධාරීන්ට හැකියාව ලැබේවා, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කාලේ නමගනොයන් පුතේ
උඹට රටක් කැතේ කියලා කිව්වහම අපේ අපිට වගකීමක් දීලා උදේ පාන්දර නැගිටිනකොට වාගෙන තිබ්බ උදේ උඹලට රටක් තියෙනවා කියලා අපිට බාර දීලා තියෙනවා. එතකොට අපි මේ යවෙන් තමයි ජීවිතේ පටන් ගන්න නේ අලුත් දවසකට. ඒකමයි කියන්නේ. දැන් අර දැන් ඇහෙන්නේ මෙහෙම නෙමෙයි දැන් වෙනවක් හරි මෙලව මෙලවටත් මෙලවටත් දෙකටම වැඩක් නැති දේවල් තමයි අපිට ඇහෙන්නේ. ඉතින් ඒතරොට ළමයින් ඉතින් අපි එහෙම දෙයක් අහලා ළමයි උන් දෙයක් කරා කියලා බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් කාලේ ගෙවිලා ගියා සනත් ඊළඟට තෝරගෙන තියෙන මේ ක්‍රෂ් එක කියලා සිග්නල් කියන අර්ථ දක්වන ගීතයක් ගැන මට මගේ නොවන මගේ මාතෘකාවට දුනා මගේ දැන් උද්දිත ප්‍රේමරත්න තමයි රඟපෑවේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු උද්දිත ප්‍රේමරත්න වෙලා තියෙනවා ඔබේ සෞන්දර්යය දක්ෂ ගායකයා රංගන ශිල්පියා මම විශ්වාස කරන දෙයක් තියෙනවා උද්දිත කවදාවත් මේ ඒ ඔය දේවල් ඔළුවට අරගෙන ඉන්න කෙනෙක් වෙන්නේ නැහැ නේද වශයෙන්ම මේ උද්දිත කියන්නේ අර සාමාන්‍ය අපේ මිතුරු උද්දිතම තමයි ඉතින් හැමදාම ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ එහෙම වේවාගෙන ප්‍රාර්ථනා කරමු අපි කොහොමද වතුමු මේ ඉතින් පාර්ලිමේන්තුවට සංක්‍රමණය වෙන කතා කරුවාට කලාව විනුවෙන් යමක් කරන්න අවස්ථාව ලැබේවා කියලා හිතනවා ඉතින් මේ ක්‍රෂ් එක මට මගේ මුලවන ආදර මේ අපි හැමෝටම තියෙන පොදු දෙන්නේ ඔබටත් ඒක දැකීම පේනවාද එහෙම නැත්නම් මම ගෙදර ඔයගේ ප්‍රශ්න අහන්න කෙනෙක් නිසා ප්‍රශ්න ඇති වෙයිද නැද්ද නෑ එහෙම ප්‍රශ්න නෑ අමිල දිනුර කියලා කියන්නේ කොහොමත් මේ අමුතු වෙනස් මිනිහෙක් වෙනස් විදිහට හිතන කෙනෙක් අමුතු විදිහේ චිත්ත වේග වලට ඉඩ දෙන කෙනෙක් ඒවා මේ මුද්‍රිත මාධ්‍යට ගන්න කෙනෙක් ඒවා ඒකම කාමයක් හිතලා සංගීතයට මුසු කරන මහා ගාන්තර වික්‍රම මම සලකන්නේ දර්ශන් රුවන් දිසානායක අපේ මේ කේමදාස මාස්ටර්ගේ හොඳ ගෝලේ අමසිරි පීරිස් කියන්නේ බොහොම අපේ රටේ ඉන්න මහා ගාන්තරපෙක් මේගොල්ලෝ ඔක්කොම එකතු වුණාට පස්සේ හැදිච්ච ගීතයේ අරුමේ බලන්න අපිට මේ වගේ අතීතයන් තියෙනවා අදටත් සමහර අයට සමහර තමන් ගෙනවන ආදර තියෙනවා මටත් තියෙනවා ඔබටත් තියෙන්න පුළුවන් ඒවා අපි කිව් වෙන තුනට අපි හිත ඇතුලේ තියෙන දේවල් සමහර විට සමහර නෑම කියලා කෙනෙක් කියන්න පුළුවන් හැබැයි හිතට තත්තු දෙල බලුවම කොහේ තැනක තියෙනවා ඉතින් සමහර දවස් වලට ඒ ප්‍රේමයන් හීනෙන් දකින්නවා අත්විඳිනවා ඒවා අත්හැරලා යනවා නැවත වතාවක් සිහිපත් වෙනවා ආයෙ අමතක වෙනවා හැබැයි කවදාවත් මතකයෙන් අයින් කරන්න බැරි සමහර රිදුම් තියෙනවා තුවාල වගේ පෑරි හදවත හැමදාම පාරන ඒ විලාවට උහුලනු බැරිම තැනක උණු කඳුළු වගරන ඇරෙන්න රාත්‍රියේදී හොර රහසේ වෙන කුමක් කරනවද බොහොම රසවත් සැඳෑවක් හරිම හදවතට දැනුණු සැඳෑවක් සහ ඔබේ නිහතමානී කම ගැනත් විශේෂයෙන්ම සනත් කියන්න ඕන ඒ නිහතමානී හැමදාම තියාගන්න ඒ හිනාව ඒ සොඳුරු බව අපි කතා කරපු අපි මේ ලංවීම මේක හැමදාම සදාකල් වේවි ඉක්මනින් හමු වෙමු අවසානයෙන් අපි මේ ගීතයත් එක්කම වැඩසටහන සම්බන්ධ කරනවා. ඉතින් ඔබට සියල්ලම බහරයි. අවසාන වශයෙන් මොන හරි මේ ලෝකේ පුරාම මොහොතේ බලනවා මෙල්බන් විතරක් නෙමෙයි අපිට අර ඉංගලන්තේ පාරක් රිකවෙස්ට් ආවනේ. මොන හරි ඔබට තියෙනවද මේ බත් එක සම්බන්ධුනයිට කියන්න පණිවිඩයක් තියෙනවද? මම ඇත්තටම මම ඉස්සරෙම ස්තුතිවන්ත වෙනවා කනිෂ්කයි වටත් අසංකයි අසංකයට මම ලොකු අසාධාරණයක් කරා කියලා මට හිතෙනවා අද දවසේදී. මොකද මම කයිවරු ගහන්න පටන් ගත්තා නංගි මට ගේනවද මේ චාර්ජර් එකක් අහලා මගේ තන්නේ පොඩි සම්බන්ධයේ ප්‍රශ්නයක් මතු වුණා මේ ඒකී පැක්කපක් පොනිසා සනත්ව රැඳී ඉන්නවද තවදුරටත් ලයින් එකේ සනත්ගේ මේ ලැප්ටොප් එකේ බැටරි බහලා තිබුණේ හරි ආය සම්බන්ධ නැේද
രോഗി തത്വ മോണത്തിലായിട്ട് സൂപ്പർ തീവാക്കിൽ പ്രാർത്ഥന കിട്ടുന്നു എത്തിക്കുമ മഞ്ജു അയ്യട്ട തപ്പി ഗുഡാക് സ്തുതിവന്ത വേണോ ഭണ്ഡാരത്തിലേക്ക് മകെ ആദരണീയ ഹിതവത്ത മമ ഗൗരുകരണ മകെ ആദരണീയ മിതുരെ ഓഹു ഓഹു ഇതാമത് പെഹദിലി നിരവുൽ സഹ വിനിവിത ദക്കിന ഹദവത്തികിൻ യുക്ത മനുസ്യേ കീന്ദവം ഇതാമത് ആദരീയ കർമ്മ കിനേക്ക് ഒബട ഗുഡാക് സ്തുതി അപ്പി വഹഗനി ഹിതപ്പ അപ്പി ബലാഗനി ഹിതപ്പ മകെ ഗുരഹടി കടഹന്ദ സവനേ കർപ്പു പെഹമതിനട ഗുഡാക് സ്തുതി ഹമദാമ ആദരി ഒബ നിസാ തമയി അപ്പി Yeah.